महाकरुणाविन् 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 बन कथा कला दुरकथने මේ මල්ලිත් එක්ක ධාතුන් වහන්සේලට සම්බන්ධ. ඉතින් බොහොම සතුටුනේ මේ කාරණාව නිසා මොකද මහා මෙුණාවට සම්බන්ධ ස්ථානයක විහාරයක දේශනාවක් කරන පළමු අවස්ථාව මේක. කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ මම මුලින්ම අඳුර ගත්තේ 1997. එතකොට මම ඉස්කෝලේ යන කාලේ 95 සැබවින්ම මිත්‍ර වුණේ. ඉතින් ඒ සම්බන්ධයේ දිගටම තිබුණා පොල් ගහවලට වැඩියෙන් පස්සේ ටිකක් ඈත් වුණා මොකද මේ දුර වැඩි නිසා මගේ මුල්ම පොත 80 මහා ශ්‍රාවක පොතට ප්‍රස්තාවනාව ලිව්වෙත් ස්වාමින් වහන්සේ ඒ නිසා ඒ අතින් බල්ලක් සතුටටපත් වෙනවා අනිත් එක මං හැමදාම පොයකට පන්සල් දෙක තුනක බණ කියන්න යනවා වයසක මහලු මඩම් වල තමයි මම බණ කියන්නේ මොකද කාරණාව ඒකේ ඔක්කොම ඉන්නේ අවුරුදු 60 70 80 අත්තම්මලා දැන් මේ අය ධර්මදේශනාව පටන් ගත්තම බහුතරයක් නිදි එකට දෙකට බණ කියන්නේ ඉතින් ඔක්කොමලා නිදි අපේ දේශනාවේ සාරය ගන්නව හුඟක් වෙලාවට අඩුයි ඉතින් මහා අපරාධයක් වෙන්නේ සමරකට පැය දෙක නිකාන් ගත වෙලා යනවා අපෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ හුඟක් වෙලාවට මහ අවසනාවක් තරුණ තරුණියෝ ඇත්තටම නැති ගානට පන්සල් වල හිස් වෙලා ඉතින් මම මෙහෙ සතුටු වෙන්නේ බොහෝ වෙලාවට ඉන්නේ තරුණ පිරිස නිසා ඒ ගැන මම පළමු කොට සතුටු වෙනවා පින්වත්නි නට ලැබිච්ච මාතෘකාව තමයි ධාතු විස්තරය ගැන කෙටි දේශනාවක් කරන්න කියලා මම ඉතින් බාර ගන්නකොටම කිව්වා මට අඩු ගානේ පැය දෙකක්වත් ඕන නැත්තම් කතා කරන්න බෑ කියලා පැයක් කතා කරන්න තියෙන්නේ මොනවද මාතෘකාව විස්තර කරනකොට පැය ගිහිල්ල ඉවරයි. දැන් එක පන්සලක දේශනාව කළා ධාතු විස්තරය ගැන ආදාහන පූජා වෙනකොට පැය ඉවරයි. ධාතුන් වහන්සේලා ගැන කතා කරන්න කාලයක් නැහැ. හොඳයි දේශනාව අපි දැන් පටන් ගන්නවා. පින්වත්නි ඔය ඇත්තෝ ධාතුන් වහන්සේලා ගැන මොනවද දන්නේ? මුලින් අපි බලමුකෝ දන්නේ මොනවද කියලා. කෝ බලන්න ධාතුන් වහන්සේලා ගැන යමක් දන්න පින්වතුන් මොනවද ඔයා දන්නේ ධාතුන් වහන්සේලා ගැන කතා කරමු ඔබතුමා මොකද දන්නේ ධාතුන් වහන්සේලා ගැන ධාතු කියන්නේ මොනවටද ධාතුන් වහන්සේලා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු කියලා ශාරීරික ධාතු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රි ශරීරයේ තියෙන කෙස් ලෝම නියපොතු අස්ති කොටස් ආදී මේ ශාරීරික අවයව වලට පාරිභෝගික ධාතු කියන්නේ මොනවට බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්‍ර සිවුරු ආදී සුද්ධ වස්තුන්ට මොනවට උද්දේශික ධාතු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ලද බුදු පිළිම ආදී චෛත්‍ය හරි හදයි චෛත්‍ය ඇතුලේ ධාතුන් වහන්සේලා නිදන් කළොත් ඒක උද්දේශික වෙන්නේ නැහැ නිකන් චෛත්‍යයක් තිබුණොත් අපි කියමුකෝ හිස් ධාතු කරඬුවක් තිබුණොත් ඒක මොකද්ද උද්දේශික එතකොට සිරිපා සටහන මොන කොටටද වැටෙන්නේ ඒක පාරිභෝගික හැබැයි සිරිපා සටහනක් කොලේක ඇඳලා තිබුණොත් ඒක මොකද්ද ඒක උද්දේශික පින්වත්නි චෛත්‍යයකට බෝවත්තක් ගිහිල්ලා තියෙනවා ඒ නිසා චෛත්‍යයට හානි සිද්ධ වෙනවා මේ බෝවත්ත නිසා බෝවත්ත කපන්න පුළුවන්ද බැරිද බෝවත්ත කපන්න පුළුවන්ද බැරිද පුළුවන් ඇයි ඒ චෛත්‍යයට හානි සිද්ධ වෙන නිසා පාරිභෝගික ධාතුවට වඩා වටිනවා ශාරීරික ධාතුව ශාරීරික ධාතුන් වහන්සේගේ ආරක්ෂාව තකා අර අත්ත ඉවත් කරන්න පුළුවන්. හැබැයි චෛත්‍ය ඇතුලේ ධාතු නැත්තම් ඒක කරන්න සමහරක් වෙලාවට මෙහෙම ඒවා තියෙනවා. බුදු පිළිමයට හානි වෙනවා බෝවත්ත නිසා. බුදුන් මේ ඔය බුදු පිළිම හදන්න ලක්ෂ 40ක් ගියා. බෝවත්ත වගේ දෝක් කැඩුණොත්
අත්ත කපමු කියලා අත්ත කපනවා. ඔයා වෙනව රටේ. එතකොට ඒක හරිද වැරදිද? ඒක සම්පූර්ණයෙන් වැරදි. බුදුරජාණන් වහන්සේ විසින්ම නිර්දේශ කළා තථාගතයන් වහන්සේ නැති අවස්ථාවවලදීත් මහණෙනි බෝධින් වහන්සේ වැඩ සිටිනවනම් මා වැඩ සිටියා වගේයි කියලායි ජේතවනාරාමේ ආනන්ද බෝධිය රෝපණය කරන්න කීවේ. එහෙනම් බෝවත්ත කපන්න හිටියා නෑ පිළිමේ ආරක්ෂාවට. හැබැයි පිළිමේ සර්වඥ ධාතු නිදන් කරලා තියෙනවනේ. එහෙනම් කපන්න පුළුවන්. ඇයි? ඒක ශාරීරික චෛත්‍යයක් ඒ වගේම උද්දේශක චෛත්‍යයක් ධාතුන් වහන්සේ. ඔන්න ඔහොම ඒවත් තියෙනවා. ඒකත් දැනගන්න අවශ්‍යයි. එතකොට ධාතුන් වහන්සේලා තුන් වර්ගයක් වැඩ හිටිනවා. ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය කියලා. පින්වත්නි, ශ්‍රී ලංකාව කියන්නේ මහ පුදුම රටක්. මහ පින්වන්ත රටක්. පිරිනිවන් මංචකයේ වැඩ හිටපු සර්වඥන් වහන්සේ ලෝක එක රටක් ගැනවත් දැක්කේ නෑ. අපේ රට ගැන විතරයි දැක්කේ. පතිත්තිස්සති දේවින්ද ලංකාය මම සාසනං. සක්‍ර දේවේන්ද්‍රයාට දේශනා කරනවා මගේ සාසනය පිහිටන්නේ කොහෙද? ලංකාය මම සාසනං. ලංකාවේ සාසනේ ආරක්ෂා වෙන්නේ සිංහල ජාතියයි බුදුසසුනයි ආරක්ෂා කරගන්නට කිව්වා. පින්වත්නි, ඊටත් වඩා විශේෂයක් තියෙනවා. පිරිනිවන් මංචකේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ මහා අදිෂ්ඨාන පහක් කරනවා. ධන්නවද අදිෂ්ඨාන පහ. පින්වත්නි, ඒ අදිෂ්ඨාන පහම ලංකාව හා සම්බන්ධ අදිෂ්ඨාන පහක්. ධර්මාශෝක මහා අධිරාජයා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කරන්න මහා බෝධිය ළඟට එන අවස්ථාවේදී බෝධින් වහන්සේ ලකුණු කරන තැනින් ගැලවිලා ඉබේ රන් කටාරමේ පිහිටන්නට ඕන. ඒක එක අදිෂ්ඨානයක්. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දවස් 7ක් අහස උඩ හිම වළා ගැබේ ආවරණයල පවතින්නට ඕන. අවසාන දවසේදී පත්‍ර වලින් බුදුරැස්විහි දෙන්නට ඕන. මාගේ අකු ධාතුන් වහන්සේ පිහිටන ථූපාරාමයේදී ධාතුන් වහන්සේ පිහිටවන වෙලේදී අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා යමා මහා පෙළහර කරන්නට ඕන. ලංකාවට ආභරණයක් වූ ස්වර්ණමාලි මහා චෛත්‍යරාජන් වහන්සේගේ ධාතු නිදන් කිරීම අවස්ථාවේදී ද්‍රෝණයක් සර්වඥ ධාතු අහසට පැන නැගලා බුදුරුව මවලා යමා මහා පෙළහර දක්වන්නට ඕන. අදිෂ්ඨාන පහ කළා, පහම සිද්ධ වුණා. මේ ලංකාව හා සම්බන්ධ අදිෂ්ඨාන පහ. මොකද මේ තරම් ලංකාව කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වුණේ? බුරුමේ 85%කට වඩා බෞද්ධයෝ ඉන්නවා. තායිලන්තයේ 95%කට වඩා බෞද්ධයෝ ඉන්නවා. බෞද්ධ රජෙක් ඉන්න රටක් තාම. රජුරුවන්ට දෙවියන්ට වගේ සලකනවා. සංඝ රාජ කෙනෙක් ඉන්නවා. දැන් අපිට නායකෙක් නැහැ සංඝයාට. නමුත් තායිලන්තේ රජ කෙනෙක් ඉන්නවා. තායිලන්තේ සංඝ රාජ කියලා සංඝයාට නායකෙක් ඉන්නවා. එතකොට අපේ එහෙමත් නැහැ. ඒත් ඒ රටේ 95%ක් ඉන්නවා. ඒත් බුදුහාමුදුරුවෝ තායිලන්තේ ගැන කිව්වේ නැහැ. ලංකාව ගැනයි කිව්වේ. කාම්බෝජය 97%ක් පමණ බෞද්ධයෝ ඉන්න රටක්. රජ කෙනෙක් ඉන්නවා. කාම්බෝජය ගැනත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ලාඕසේ බෞද්ධ රටක් තේරවාදයේ තියෙන. ඒ ගැනත් මොකුත් නැහැ. පංච මහා තේරවාදී රටවල් පින්වත්නි, තායිලන්තේ, ලාඕසේ, කාම්බෝජය, බුරුමේ, ලංකාව. මේ පහ. අනිත් ඒවා මහායාන රටවල්. පින්වත්නි, එහෙම තියෙද්දි ඇයි ලංකාව ගැන ශාස්ත්‍රඥ වංශක අවධානය යොමු වුනේ? බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ පින්වත්නි තුන් සැරයක් මේ රටට වැඩම කළා. මගේ ශාසනය පිහිටවන රට කියලා. එතනින් නොනැති ශ්‍රීපා සටහන් කීපයක් ලංකාවේ තිබ්බත් ස්ථාන කීපයක. ඔයත් බොහෝ වෙලාවට දන්නේ එක සිරිපතුලක් පිහිටපු සමනල කන්ද ගැන විතරයි. අබේගිරි චෛත්‍ය හැදලා තියෙන ශ්‍රීපා සටහනක් මත ථූපාරාමයට ටිකක් ඇහින් තියෙනවා පාද ලාංජන චේතිය කියලා. ලජ්ජිතිස්ස රජතුමා හදපු චෛත්‍යයක්. ශිලා ථූප කියලාත් කියනවා. මේ චෛත්‍ය හැදලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීපා සටහන මත. බුදුරජාන් වහන්සේ දඹදිවට වැඩම කළේ මේ ශ්‍රීපා සටහන පිහිටුවලයි චෛත්‍ය තිබිච්ච තැනින්. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන තුන් බුදුවරයන් වහන්සේලාම, සිව් බුදුවරයන් වහන්සේලාම අහසට පැන නැග්ගේ දඹදිවට වඩින්න ථූපාරාම අවට ස්ථාන හතරකින්. චෛත්‍ය හතරක් තිබිලා තියෙනවා. අද තියෙන එක චෛත්‍යය. බොහෝ අය ගියාට වඳින්නේ නැහැ. පාද ලාංජන චේතිය කියලා තියෙනවා. දැන් නම් බෝඩ් එකක් ගහලා ලස්සන්ට වැටකිනුත් වට කළා තියෙනවා.
කැලණිගම් පතුලේ සිරිපතුලක් පිහිටුවලා තියෙනවා. තන කොහෙද කියලා දන්නේ නැහැ. නමුත් අර තැන් තුන අපට අද බලා ගන්න පුළුවන්. අබේගිරිය, පාදලාංජන චේතියහ, සමනල, හම්දේ තියෙන සිරිපා සතහන. සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් වැඩි ප්‍රමාණයක් වැඩ සිටින රට මේ ලංකාව. ඔය ඇත්ත දන්නවත් ඇති නොදන්නවත් ඇති දළදා වහන්සලා තුන් නමක් ලංකාවේ වැඩ සිටිනවා. අර මේ මේ මතුගම ගෙදර නෙමෙයි. අර මතුගමත් කොහෙද ගෙදරක දළදා වහන්සලා හතර නමම වැඩ සිටිනවා. එහෙ නෙමෙයි. ඓතිහාසිකව අපටොප්පු කරන්න බෑනේ. දැන් මන්තරකාරයන්ට පුළුවන් බුදුහාඳුරෝ කියනවානේ දිගනිකායේ මතකනේ ආදේශනා ප්‍රාතිහාර්ය, ඉර්දි ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. මහණෙනි මට ඉර්දි ප්‍රාතිහාර්ය අසූචි වගේ පිළිකුල් සහගතයි කිව්වා. ඇයි? ඔන්න දැන් මම මේ පුටුව පිටින් උඩ යනවා මෙතනදී. හොඳ. හෙට යන්නේ නැද්ද පත්තරවල? හෙට නෙමෙයි දැන් පුළුවන් නම් දැන් ගහනවා පත්තර. කොහමද? ගයාන් චානුක විධාන පතිරණ මාළබේ යමාවතුර නේද අසපු? අසපුවේදී උඩයයි. මිනිස්සු බොහොම ආසයි ඔය වගේ දේවල් වලට. ආශ්චර්ය අද්භූත දේවල් වලට. මගේ ගුණේ කෙරෙහි නෙමෙයි පහදින්නේ. මට උඩ යන්න පුළුවන් නම් ආන් හොඳයි. මේ කාගේ ලක්ෂණද? උපාසක චණ්ඩාලයන්ගේ ලක්ෂණ. ඇයි? අසද්දෝ හෝති, දුස්සීලෝ හෝති, කෝතුහල මංගලිකෝ හෝති, මංගලම් පච්චේති නොකම්මං ඉතෝච බහිද්දා දක්කිනේ යං ගවෙසති. උපාසක තමයි දුවන්නේ. සායි බබා පස්සේ මිනිස්සු යන්නේ මොකටද? මවල දෙන නිසා. දෙන්නේ නැත්නම් එකිනෙකත් යනවද? දෙන්නේ නැත්නම් යන්නේ නැහැ. ඔන්න මිනිස්සුන්ගේ හැටි. ඒ නිසා පින්වත්නි මේ ඔය බැහැර කළ යුතු නියම බෞද්ධයෙක් වුණාම ඉතින් කොහොම හරි සිරිපාතරහන් පිහිටුවලා තියෙනවා ලංකාවේ වැඩිපුරම තරවක් හඳා තුන් වහන්සලා පිහිටුවලා තියෙනවා දළදා වහන්සලා තුන් නමක් ලංකාවේ වැඩ හිටිනවා. මම ඒවා වැඩ සිටින තැන් ඉදිරියේදී කියන්නම්. අපි දන්නේ මහනුවර දළදා වහන්සේ විතරයි. සෝමාවතිය දළදා වහන්සේ දැන් ප්‍රසිද්ධයිනේ. දකුණු දළදා වහන්සේ. ඔය ඇත්ත දන්නවද තිසමහාරාම චෛත්‍ය දළදා වහන්සේ නමක් වැඩ සිටින බව? තිසමහාරාමේ දළදා වහන්සේ නමක් වැඩ සිටිනවා කියලා කිරින්ද ටැම් ලිපියක කොටලා තියෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පරිභෝග කරපු ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ මහා ශාඛාව ලංකාවෙත් වැඩ සිටිනවා. ඉන්දියාවේ නියම බෝධිය අද දක්නට නැහැ. බෝධින් වහන්සේ ඉන්දියාව විනාශ කරන්න කලින්ම බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට එව්වා. ධර්මාශෝක මහා අධිරාජයාගේ දියණිය සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ අපේ කාන්තාවෝ උදෙසා එතුමිය දක්වපු අනුග්‍රහය විශිෂ්ටයි. රාජකීය ඔටුන්න පැත්තකට තියලා අපි වෙනුවෙන් නේද පැමිණිය ලංකාවට? මේ කාන්තාවන් උදෙසා, කාන්තා විමුක්තිය උදෙසා කටයුතු කරපු කාන්තාව කවුද ලංකාවේ? මේ කාන්තා සංවිධානවල මේ දැන් කෑ ගහන කාන්තාවද? නැත. සංගමිතා මහරහත් තෙරණිය අධිරාජ්‍යයේ දුවක්. එහෙව් උත්තමාවියට ලංකාවේ මේ අකෘතඥ භාවයෙන් පෙළෙන මිනිස්සු සලකන හැටි බලන්න අනුරාධපුරයට ගිහිල්ලා සංගමිතා මහරහත් තෙරණියගේ ධාතු නිදන් කරපු චෛත්‍යයට වෙච්ච දේ දැකලා තියද? අනේ වල් බිහි වෙලා ගරා වැටිලා හවසට මිනිස්සු වාඩි වෙලා කතා කරන්නේ චෛත්‍ය උඩින්ද? ඒක හිතාගෙන තියෙන පස් ගොඩක් කියලා මිනිස්සු වාඩි වෙලා කයිවාරු ගහනවා, බත්කොළ දාලා තියෙනවා හැම තැනම. ඔය ධාතු විස්තරේ පොතට මම ඒ රූපේ දාලා තියෙනවා. ඕක නෙමේ නියම රූපේ. අර කම්පියුටරේ ෆොටෝෂොප් කරලා මේ බත්කොළ ටික අයින් කළා. ඔය හදලා තියෙන රූපේ මේ ඒ තරම් විනාශ කරලා තිබුණ ඔය චෛත්‍ය. ඔන්න සලකන හැටි කලගුණ. බුදුහාඳුරම කතකලේ බුදු වෙලා මුලින්ම කලගුණ සලකුවා බෝධින් වහන්සේට. බුදුහාඳුරෝ දේශනා කරනවා කලගුණ සලකන මිනිස්සු ලෝකේ පරම දුර්ලභයි කියලා අංගුත්තර නිකායේදී. මෙන්න සිංහල ජාතිය හැටි. එහෙව් ජාතියකට දිනු වෙන්න පුළුවන්ද නේද? මූලික දේවල් දන්නේ නැත්නම් සිංහත්නි කොහොමද අනිත් කතා? මූලික දේවල් දන්නේ නැහැ. ඉන්දියාවට ගියහම පේනවා හැම සිද්ධාස්ථානයකම මිනිස්සු ඇවිදින්නේ සෙරෙප්පු දාගෙන. සෙරෙප්පු දාගෙන ඇවිදිනවා. පුදුමයි. අපි ඇස් දෙකට දැකලා තියෙනවා. ධම්මික චෛත්‍ය වටේ පිටරටවල බෞද්ධ යනවා සෙරෙප්පු දාගෙන. අපේ වන්දනාවේ නඩත් යනවා සෙරෙප්පු දාගෙන. ශ්‍රද්ධාවේ හීන බව පේනව නේද? ඊයේ මම එක පන්සලකට ගියා. පන්සලේ ටියුෂන් පන්තියක්, නැටුම් පන්තියක්. කොළඹ ප්‍රසිද්ධ පන්සලක්. පන්සලේ ටියුෂන් පන්ති ඉවර වෙලා ළමයි බෝගහට පිට දීගෙන වාඩි වෙලා ගෑනු ළමයි එක මුකුළු කරනවා පිරිමි ළමයි. සෙරෙප්පු දාගෙන ඇවිදින්නේ චෛත්‍ය මල්ලුවේ. මට අඬ ගහලා කතා කරලා කියන්න තිබුණා මට පන්සලේ ලොකු හාමුදුරන්ගෙන් දැනුම් අහන්න වෙන්නේ නැත්තම්. ආවනම් ආපු වැඩේ කරන්න නැතුව ඔහ හදන්නේ මොකටද කියලා අපිට දොස් කියනවා. ඔන්න තත්ත්වේ. මොකද මේ කාරණාව?
ශ්‍රද්ධාව තීනයි. කොහොමද වැඩේ බිම්බිසාර රජතුමාට චෛත්‍ය මල්ුවේ සරෙප්පු දාගෙන ඇවිදලා? මොකද විපාක වාරය? කකුල් පළලා තමයි පුතා මැරුවේ. එක ආත්මික සෑ මල්ුවේ සරෙප්පු දාගෙන ඇවිද්දා. ඇවිද්දා විතරක් නෙමේ සංඝයා උදෙසා එළපු කාපට් එකක පාවඩයක් උඩ දූවිලි සහිත පාතියල ඇවිද්දා ඕන කමින්. විපාක වාරය පා පළලා තමයි විනාශ වෙන්න සිද්ධ වුනේ. ඔය හරි බරපතල පව්. පින්වත්නි චෛත්‍යයක් දැක්කනම් චෛත්‍ය දකින තැනදීම කුඩයක් දාගෙන ඉන්න කුඩේ අපි අකුල ගන්නට අවශ්‍යයි. අනුරාධපුරයේ ඇවිදිද්දි මහා සෑය පේනවනම් කොච්චර ගිනියව්වේ වුණත් කුඩ දාගෙන යන්න එපා. සෑය දැක්කනම් යම් තැනකදී කුඩා අකුල ගන්නට ඕන. කාවහන් ගලවන්නට ඕන. මේක තමයි බෞද්ධ ප්‍රතිපදාව එදා ඉඳන් කරපු. බුද්ධ ගයාවට ගිහිල්ලා බලන්න ටිබෙට් බෞද්ධය කොහොමද ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය දක්වන්නේ කියලා. බුද්ධ ගයාවේ කොත යම් තැනක පේනවනම් බඩ ගගා දන ගගා වන්දනා කර කර ඇවිදිනවා බෝධි මණ්ඩලයේ වටේ. ඔන්න ශ්‍රද්ධාවේ තරම මේ මිනිස්සුන්ගේ මෝඩ ශ්‍රද්ධාවයි නුවණින් කරන එකයි දෙක. නමුත් අපට එහෙමවත් නැහැ. ධාතුන් වහන්සේලා වැඩිපුරම පිහිට පුරට පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩිපුර පිහිට පුරට ඒ විතරක් නෙමෙයි පින්වත්නි ලෝකෙට ත්‍රිපිටකයක් නැහැ. අද සිංහල සංඝයා වහන්සේලා තමයි ත්‍රිපිටක ධර්මයේ ග්‍රන්ථාරූඪ කළේ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500ක් පමණ ගිය තැන අටකතා රැකගෙන ආපු එකම රට කොහෙද? ලංකාව. සුද්ධ මාගදී පාලි භාෂාවට අටකතා සිංහල බසින් පෙරළුවේ මොන රටේද? ලංකාවේදී. ටීකා ග්‍රන්ථ සම්පාදනය කළේ මොන රටේද? පොළොන්නර යුගයේදී ලංකාවේදී. සද්ධම්ම රත්නාවලිය, බුත්සර, නමාවතුර, දල්දාසිරිත, දාඨාවංශය, ධාතුවංශය ආදී මේ සම්භාවනීය ග්‍රන්ථ සම්පාදනය වුණේ මොන රටේද? මේ ලංකාවේ. උපසම්පන්න භික්ෂුන් වහන්සේලා නැති වෙනකොට තායිලන්තයට, බුරුමෙට සංඝයා වහන්සේලා වැඩම කරවලා ඒ රටවල උපසම්පදා ප්‍රතිෂ්ඨාපනය කළා. ශාසනය රැක්කේ මොන රටද? ලංකාවේ. එහෙම රටක් වෙනත් මේ ලංකාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවධානය ලංකාවට යොමු නොවී තියේද? නමුත් දැන් ශාසනයේ වනසන්නේ මොන රටද? ලංකාවේ. ඉදේවතේ මෝගපුරිසා මේකම ඇතුලේ ඉන්න අය කිව්වා. නැද්ද වනසන්නේ? චෛත්‍ය කීයක් හාරලාද? ලංකාවේ බුදු පිළිම දවසකට කීයක් බෙලි බිඳිනවද? ආ මාතර අපේ මහ පන්සලේ ගමේ බුදුහාඳුරන්ගේ කොට්ටේ හාරලා. කොරා දන්නව ධාතු තියෙන්නේ කොහෙද කියලා? ධාතු නෙමෙයි එක ගන්න හදන්නේ. මොකද්ද? පුරාවස්තු, නිදන් වස්තු කොට්ටේ හාරලා. වම් ඇහැ හාරනවා. මොලේ පිටිපස් ඔක්කොම හාරලා හිස් කබල. බුදු සසුන බැබලන රටක මේක වෙන්න ඕනද? වෙන්න ඕනේ නැහැ. ටීවී එකක් අරගෙන බලන්න. පොය දවසකට සංඝයා වහන්සේලා බැනගන්න හැටි ටීවී එකේ. ඒ හාඳුරෝ මේ හාඳුරන්ට බයිනවා. මේ හාඳුරෝ ඒ හාඳුරන්ට බයිනවා. එහේ එක්කෙනා මෙහෙට බයිනවා. අපේ බණ හොඳයි ඔයිට වඩා කියලා එහෙන් කියනවා. ආපෝ හපෝ එහෙ නෙමෙයි මෙහෙ හොඳයි. දැකලා නැද්ද? එකම අම්මගේ ළමයි ගහගන්නේ නැද්ද? කවුද hina වෙන්නේ? අනිත් ආගම් වල මිනිස්සු අපිට hina වෙන්නේ. සාසනේ දිනුවාද පිරිහීමක්ද? පිරිහීමක්. සංඝයාගේ සමගිය සැපයක්ද නැද්ද? සැපයක් කිව්වා. අද බෙදිලා ගහ ගන්නවා. මොකක් කියනවද කියලා තේරුම් ගන්න ඕන. මම ඔයිට වඩා විතර කියන්නේ නැහැ. හරි. ඒ නිසා පින්වත්නි අපි මොකද්ද කරන්න ඕන දැන් එහෙනම්? බුදුහාමුදුර අපි ගැනනේ බලාපොරොත්තු තියාගත්තේ. එහෙනම් ඒ බලාපොරොත්තු තවදුරට ආරක්ෂා කරන්නට ඕන, වර්ධනය කරන්නට ඕන, ඉදිරියටත් රැක ගන්නට ඕන. කවුරු කොහොම කිව්වත් බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. සබ්බන්තං තතේව හෝති නෝ අඤ්ඤතා. 5000ක් කල් සසන පවතිනවා කියලා අපේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ යන විදිහට ගියොත් 5000ක් නෙමෙයි. තව අවුරුදු 100ක් තියෙද කියලා සැකසිත. අපේ ස්වාමින් වහන්සේලාට පින් සිද්ධ වෙන්න කොහොම හරි දැන් මේ මිනිස්සු ටික සූත්‍ර පිටකේ කියවනවා සූත්‍ර ධර්මයන්වත්. අහලා බලන්නකො ප්‍රශ්නය. සතර කර්මක්ලේශ කියන්නේ මොකද්ද කියලා ළමයෙක්ගෙන් ඉස්කෝලේ යන. ඒ මොනවද අහනවා? සතර සතිපට්ඨාන මොනවද? ඔය ඇත්ත කියයි. බහුතරයක් දෙනා එළියේ ඉන්න දන්නේ නැහැ. කඳ බඩවල් උස්සුනාට ධර්මය දන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සු ආදර්ශයට ගත යුතුයි නේද අපි? අධර්මවාදී දහමක් වුණාට ඒ මිනිස්සු පින්වත්නි කොච්චර උනන්දුවෙන් තමන් දහම ඉගෙන ගන්නවද? ඊයේ කියපු කතාවක් මම මේ
ස්වාමීන් වහන්සේත් එක්කත් මේ මලිලත් එක්ක කිව්වා එක මිනිස්සෙක් කියනවා තිරිපතුල තියද කියලා බලන්න ඩයිනමයිට් දාලා පිපිරෙව්වොත් බලන්න පුළුවන්ලු ඇඟ රත් වෙනව අර කතා ඇහුවාම මහියංගනේදී මට එක්කෙනෙක් කියනවා අයියේ ඩයිනමයිට් දාලා මේක පිපිරෙව්වා නම් ග්‍රීව ධාතුව තියද කියලා බලන්න පුළුවන් අපෝ බලන්න කියන කතම් හිතාගන්නත් බෑ මෙන්න ශ්‍රද්ධාව අස්සද්දෝ හෝති එතකොට මෙයා ශ්‍රද්ධාවන්ත නෑ එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා කවුද දුස්සීලෝ හෝති සීලෙකුත් නැත සීලෙත් නැත්නම් ශ්‍රද්ධාවත් නැත්නම් අනිවාර්යයෙන්ම මංගල කාරණා පස්සේ දුවන කෙනෙක් මංගල කාරණා කියන්නේ මොකද්ද අර බඩතඩි බුදුහාඳුරු කෙනෙක් හදලා තියෙනවා ලාෆින් බුද්ධ කියලා ආන් ඒකට ලැන්දයින් පස්සේ සල්ලි ලැබෙනවලු ඔය ඇත්තොන්ට hina මොකද දහම දන්න නිසා ඔවා කරන්නේ නැහැ ගිහින් බලන්නකෝ පොඩ්ඩක් ගෙවල් වලට අපිත් නගරනේ ඉන්නේ ඔය ඇත්තම දන්නේ නැති සමහරක් වෙලාවට දැකලා තියෙන මේ මොලේ තියනවා කියන මිනිස්සු දොස්තරවරු ඉංජිනේරුවලු ගෙවල් ගාන තියන් ඉන්නවනේ ආන් අපේ තැපල් කන්තෝරුවේ තිස්සරහා තියාගෙන ඉන්නවා ආයි මොකද මට පුග්ගාල hina ගියා මා දිහා රවල බැලුවර මිනිසයා මං කට වහගෙන ගෙදර ගියා වැඩක් නැහැ නේ කතා කරන්නේ බුදුදහමේ හුලඟවත් ඇදලද මේ මිනිසුන්ට නෑ පුදුම වැඩ කොහෙන්ද ආවේ පින්වත්නි රජ කාලයේ මෙහෙම දෙයක් ගෙනාව නම් පිටට හංවඩු ගහලා ගෙනාපු එකයි අදහනේ වුණේ ඔක්කොම රටින් පන්නනවා වෛතුල්‍යවාදී මත ගෙනල්ලා රජ කාලේ හාමුදුරුවරුන්ට හංවඩු ගහලා රටින් පැන්නුවා තේරවාදී නිර්මල ශාසනය පවිත්‍ර කරලා අපවිත්‍ර කරන්න එපා කියලා මතකේ අපේ රජවරු එහෙමයි මේ ශාසනය දැක්කේ ඕවා ඉදිරියේදී කෙරෙයි ඔකටම කලින් කොටින්ගෙන් බේරගන්න එපා රට බේරගත්තන් පස්සේ ඉදිරියේ ඒවා හරි යයි කියලා අපි හිතනවා පුදුම වැඩක් පත කලගෙඩියක් තරම් බඩක් තියෙන hina වෙලා ඉන්න මල්ලක් එල්ලගෙන ඉන්න එක්කෙනෙක්ගේ කඩේ ඔය රූප විකුණනෝ කඩවත පැත්තේ අනේ මේකෙන්ම තේරෙන්නේ නැද්ද ඉතින් අර කඩේ දාගෙන ඉන්න මිනිහට කෝටිපතියෙක් වෙන්න පුළුවන් නේ අර රූපෙヒඳ අපි පිළිම ගත්තේ නැත්නම් ඒක හිඟන භාවයටපත් වෙනවා ඇයි අපේ සල්ලි වලින් එකයි අපෙන්නේ එහෙමවත් මොලයක් නැති හරක් නෙමේ ඉන්නේ අවසරයි සන්නන්ත සාමාන්‍යයෙන් මගේ වචන වල ටිකක් පෙර වචන තියෙනවා මම මේ මල්ලිට කලින්ම කිව්වෙනකොට මම කියන්න තියෙන දේ කියනවා ටිකක් වචන මගේ පෙර වැඩි මම ටිකක් පෙර වචන පාවිච්චි කරනවා තරහකට නෙමෙයි කියන්න ඕන දෙක වදින්න කියන්න ඕන මේ අත ගන්න වනන්න සනසන්න නම් බෑ දැන් සුවන්නේ කාලයක් තිස්සේ ඔය කරගෙන තියෙන්නේ ඒ නිසා දැන් බලන්න අපේ බෞද්ධයෝ මම ධාතුන් වහන්සේලා ගැන අනිවාර්යෙන් දැන් කරනවා කරන්න කලින් අස් කරන්න ඕන චුට්ටක් නැද්ද ඔ අපේ සමාජේ ඔව කියලා දෙන්න මොකද්ද නැත්තම් අපි කරන ධර්ම ප්‍රචාරය ඕවා දැකගෙන කටවහගෙන ඉන්නව නම් ඒ වගේ කුහක ප්‍රතිපදාවක් නැහැ දේශේත බික්කවේ ධම්මං කියලායි සරුවඥන් වහන්සේ දේශනා කළේ මහණෙනි ධර්මයේ දේශනා කරන්න කියලා ඉතින් එහෙනම් පින්වත් නියව කියන්න ඕනේ නැත්තම් බුදුහාඳුරෝ කියයි යැ මහණෙනි හැමදාම තමන්ගේ ලිඳක් තමාට ගයාවක් කියලා පින් කරන්නේ නැති මනුස්සයට අර පුන්න දාසිය ගිහින් කිව්වේ අනේ බඹුන මොකද කරන්නේ පුන්නා මම මේ පව් හොදනවා හා 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 දැන් කොච්චර හේතුවද දන්නේ නැහැ තව කොච්චර ඉතිරි වෙලා තියෙද දන්නේ නැහැ අනේ මෝඩ බඹුනෝ උඹ ඔය පව් හොදන විදිහට පව් හේදනව නම් ලෝකින පින්වන්තු මොකොන්ද හැමදාම නනා ඉන්න ඉස් ගෙඩියෝ ගෙම්බෝ දියනයි මාළු නේද ඉතින් පුන්නාටත් කියන්න තිබුණනේ අනේ නානකෙක් නාගන්නේ මගේ වැඩක් මං කරගන්නවා මං සෝතාපන්න වෙලා ඉන්නේ සීහනාද සූත්‍රය අහලා මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ මගේ මගේ පාඩුවේ නෝවා කියලා මට කුණු ගා ගන්න බෑ එහෙම කළාද නෑ මහා කරුණාවෙන් අරක කියලා දුන්නා මොකද ඔය ඉන්නේ අපේ පිරිස මේ ඉන්නේ බෞද්ධයෝ බෞද්ධයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ අයිති පිරිස බුදුරජාණන් වහන්සේට අයිති පිරිස කියන්නේ මගේ පිරිස මොකද කාරණාව මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිසා ඒක අපිට කියන්න අයිතියක් තියෙනවා මම මේක පල්ලියේ නෙමෙයි කියන්නේ මේක මගේ තන කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේට අයිති තැන ඉඳන් මම මේ කතාව කරන්නේ ධර්ම විනයට විරුද්ධ නම් ඔයයන්ට පුළුවන් බෑර කරන්න නැත්නම් පිළිගන්නට පුළුවන් රට වටේ තත්ත්වය මේකයි දැන් බලන්න කොච්චර වුණත් මෙතනත් ඇති කේන්දර බලන අය තත්තු කළ බලන්න බලනවද නැද්ද කියලා දන්නේ තමන් ආ මං දන්නවා අප්පා උභේ කුල පාරිශුද්ධයි ත්‍රිපිටක පොතුත් කියවනවා භාවනා කරනා ඉන්නවා ප්‍රශ්නයක් වෙච්චකම දුවනවා කේන්දරේ උස්සගෙන මොකද
විනය පිටකේ කියවල බලන චුල්ලවග්ගපාලිය කොද්දක වත්තුක් කන්දකේ බුදුහාමුදුරන්ට දවසකට කිමුහුමක් ගියා හචින් කියලා බණ කියද්දි කිමුහුමක් ගියා කෑ කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා භාග්‍යතුන් වහන්සේ නිරෝගී වේවා බොහෝ කල් ජීවත් වේවා කියලා එතකොට බුදුහාමුදුර එහා පැත්තට ලහනවා මානේ දැන් මේ අය මට ජීවත් වෙන්න කිව්ව නිසා මම බොහෝ කල් ජීවත් වෙයිද නැත්තම් මම මැරෙයිද සන්නාන්ස ඉතින් එහෙම වෙන්නේ නැහැ කිව්වා මහණෙනි ගිහියෝ මංගල සම්මතයි ඕවා වට හරි කැමති ඒ නිසා එහෙම කිව්වහම එසේම වේවා බොහෝ කල් ජීවත් වේවා කියලා තමුණුත් කියන්න කිව්වා දවසකට පාවඩයක් එළුවා මොකද පාවඩේ එළනකොට බුදුහාමුදුරුවෝ දවසක් දර පාවඩේ පාගගෙන ගියේ නෑනේ අර මතකනේ අර දරුවෝ හම්බ වෙනවා නම් පාවඩේ පාගගෙන යන්න කියලා අදිෂ්ඨානයක් කරලා එළුවනේ ඉතින් එදා පාවඩේ එළුවහම වැඩියේ නෑ නීතියකුත් දැම්ම පාවඩ උඩින් වඩින්න එපා කියලා සංඝයා වහන්සේලට දැන් හාමුදුරුවරු දාන ගෙවල් වලට පාවඩේ එළුවට වඩින්නේ නැහැ. ඇයි නීතියක් පනවලන්නේ වඩින්න එපා කියලා? දවසක් දා එක කාන්තාවක් බොහොම ශ්‍රද්ධාවෙන් පාවඩයක් එළුවහම වැඩියේ නැහැ. ඇයි නීතියක් දාන්නේ? වැඩියොත් ඇවැත්තක් සිද්ධ වෙනවා. ඇවැත් කඩා ගන්න බැරි නිසා ඊට පස්සේ වැඩියේ නැහැ. මේ ගෑණියෙක් කන බනින්න පටන් ගත්තා. කෙසේ නම් සාක්ක පුත්‍රිය සමනෙව මෙහෙම කරනවද? මං කොයි තරම් ශ්‍රද්ධාවෙන් දෙල්ලේ මේ හාමුදුරන්ට ඕක පාගගෙන වඩින්න බැරිද කියලා දොස් කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි මංගල සම්මත විදිහට එළුවොත් පාවඩයක් වඩින්න අවසර දෙනවා කියලා. ඒ සාදත් වඩිනවනේ පාවඩිය උඩින් සංඝයාංශද? ඒක ගෞරවෙන්නේ කරන්නේ. ඉතින් පින්වත්නි ගිහියෝ මංගල සම්මතයි. ඔයට හරියි කැමැති. දැන් දවසකට මං අපේ ඉස්කෝලේ රසායනාගාරයේදී මං ඔය අතේ රේඛා බලන ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවා ටිකක්. මං අපේ එක ටීචර් කෙනෙක්ගේ අත බැලුවා. මේ උගත් කියන ගොන් හරක් ඉන්නව නේද? දුවගෙන ආවනේ අතෙන්ට. අනේ මගෙත් කියන්නකෝ මගෙත් කියන්නකෝ හරි ආසයි මිනිස්සු වගේ දේවල් වලට ආශ්චර්ය අද්භූත දේවල් වලට මනුස්සයන්ට මේ උප්පත්තියෙන් ආපු ගති කාවද අල්ල ගන්න ඕන මේකට මවපු එකාව ඇයි එයානේ මේව දාලා තියෙන්නේ මේ මැවීම ස්ථිර කළා නෙමෙයි මම මේ නිකන් කිව්වේ ඒ ඉතින් නැත්තම් වෙන මොකක්ද පුදුම වැඩන්නේ පින්වත්නි බලන්නකො දැන් ඕම මම කියනවා මේ ආශ්චර්ය අද්භූත දෙයක් ගැන මෙහෙමයි මෙහෙම ඔයාගේ අනාගතේ මෙහෙමයි මෙහෙමයි කියලා කීයෙන් කී දෙනෙක් හිටු උදේ මගේ ගෙදර එනවද? ඔක අපි අත්හදා බලලා තියෙනවා. හැමෝම කේන්දරේ පස්සේ යනවා. ලැබෙනවා නම් ඕන එකක් කරගන්නවා. දැන් මම චිත්‍රයක් ගන්න දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේගේ රූපේ. ඔයත් දැකලා ඇතිනේ මේ තියෙන්නේ. මට හරි සතුටුයි ඒක දැක්කහම මම ඇඳපු රූපේ. දැන් ඔක මොකටද තියන් ඉන්නේ? මොකටද මං ඇන්දේ? මෙන්න සරියුත් තාන්දරෝ හැමෝම ඇවිල්ලා වැඳපල්ලා වඳින අයට නුවණ ලැබෙනවා. එහෙමද? එහෙමනේ හිතන් ඉන්නේ. සීවලි රූපේ ගහගෙන ඉන්නවා. මොකටද? කන්න ලැබෙයි කියලා. ලැබෙනවද? එහෙනම් මොකටද ගහගෙන ඉන්නේ? මොකටද ගහගෙන ඉන්නේ? සීවලි රූපේ ගහගෙන ඉන්නේ අනේ මේ ස්වාමීන් වහන්සේ ඉස්සර කාලේ දන් දුන්නා. දීපු නිසා ලැබුණා හොය හොය දුන්නා ඒ නිසා මමත් ඒක පුරුදු වෙන්න ඕන කියලා සීවලි රූපේ ගහගෙන ඉන්න වාරයක් පාසා මොකද්ද අපිට හැංගීම එන්න ඕන දෙන්න 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 සීවලි රූපේ ගහගෙන ඉන්නවා හිඟන්නේ කාපු ගම කියාපිය ගෙදර කවුරුත් නැහැ කියලා යන්න 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 ඕන් ඔන්න ඔන්න තත්ත්වේ බෞතර බෞද්ධයෝ මේව රටේ තියෙන දේවල් ඔයත් දන්නවා දන්න නිසා hina යන්නේ නමුත් මේවා අපි වැලකෙන්න ඕන දේවල් සීවලි රූපේ ගහලා කන්න ලැබෙනවා නම් ඔය සෝමාලියාව ඉතියෝපියාවට මම අනේ අනිවාර්යෙන් සීවලි හඳුනන් මිටි බණ්ඩල් එකක් විතර නොමිල ගහලා බෙදාහරි ලැබෙනවද එහෙම වැඩි දෙයක් ඕනේ නැහැ ගෙදර උයන් නැතුව සීවලි හඳුනන්ට වැඳ වැඳ ඉන්න ලැබේ කන්ද ඕකද බෞද්ධ ප්‍රතිපදාව නැත සරියුත් හඳුනන්ගේ රූපයට වැඳ වැඳ හිටියට මොලේ ලැබෙනවද නැද්ද ලැබෙන්නේ නැහැ එහෙනම් මොකටද අපි මේ රූපේ ගහගෙන ඉන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි අනේ උන්වහන්සේගේ ප්‍රඥාව මහා සිරිමත් ඔයත් දන්නවද වැස්සක් වැස්සොත් යම් ප්‍රදේශයකට ඒ වැස්ස වැහි බින්දු ගාන කියන්න පුළුවන් මෙච්චරයි කියලා දම්සෙනවි සරියුත් මහරහතන් වහන්සේට මහා මුහුදට අත දික් කළා පෙන්වෙත් ස්වාමීනි මෙහි වතුර බින්දු කොපමණ ඇද්ද කියලා වැහි මේ ජල බින්දු ගාන කියන්න පුළුවන් මහා පොළොවට අත දික් කළා කිව්වොත් ස්වාමීනි වැලියට කොපමණ තියද කියලා වැලියට ගාන කියන්න පුළුවන් මේ තරම් අසිරිමත් බුද්ධියක් තිබුණු උත්තමේ ඥානය ලබා ගන්න කරපු පාරමී ධර්මයන් මතක් කරගන්න චරිත කතාව කියවලා
අනේ එමග මමත් යනවා මටත් මේ නුවණ වාගේ නුවණ සැකසේවා කියලා හිතාගෙන අදිෂ්ඨාන කරලා නුවණ වර්ධනය කරන ක්‍රමෙහි යෙදෙන්නට ඕන. මොකද්ද නුවණ වර්ධනය කරන ක්‍රමය කියන්නේ? චත්තාරෝ මේ භික්කවේ ධම්මා පඤ්ඤා බුද්ධියා සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. නුවණ දිනු කරන්න පුළුවන් ඕන මෝඩ මනුස්සෙට උප්පත්තිය මන්දබුද්ධික නෙමෙයි නං. මොනවද කරුණු හතර? සත්පුරුෂය සේවනය කරන්නට ඕන, ධර්මය අහන්නට ඕන. ධර්මය කිව්වහම බුද්ධ ධර්මයේ වගේම අනිත් ආගම් වලත් හොඳ දෙයක් ගත්තට වැරද්දක් නැහැ. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම තියෙන්නට ඕන, සිල්වත් දිවියක් ගත කරන්නට ඕන. මේ හතර තියෙනවා නම් ඕන කෙනෙක්ට නුවණ වඩන්න පුළුවන්. ඉතින් නුවණ වර්ධනය කරලා දියුණු වෙන එකනේ තියෙන්නේ. නාලන්ද විශ්වවිද්‍යාලයට ගියොත් ඉන්දියාවේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ මැද හරියට හදලා තියෙන්නේ විශාල චෛත්‍යයක්. මේ චෛත්‍ය මොකක්ද? සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු නිදන් කරලා හදපු චෛත්‍ය. ඒ කියන්නේ ඉස්සර වැඳ කාටද? විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ. සැරියුත් මහරහතන් වහන්සේට අද මොකුන්ටද වඳින්නේ? අර රුසියාවේ ඉන්නේ උන්ට. නැද්ද? ඔව්ද නැද්ද? දන්නවනේ මේ කවුරු ගැනද කියන්නේ කියලා. දේශපාලඥයන්ට. කල්ලි හදාගෙන යනවා. අනේ අපේ තරුණ පරපුරට වෙච්ච අපරාධයක්. මේ වගේ ළමයි ටිකක් විශ්වවිද්‍යාලවලත් හිටියනම් කොච්චර හොඳද කියලා හිතනවා. මම විශ්වවිද්‍යාල උගන්වන නිසා ඔක දන්නවා. මම සාමාන්‍යයෙන් පීරියඩ් දෙකක් උගන්වද්දී පැය දෙකක් දේශනාව පැය දෙකයි. මම විනාඩි 45ක් මන කියන්නේ. ඉතින් මට හරි ප්‍රශ්න. ළමයින්ට සිලබස් එක කරන්න ඕන ඒක කරන්න නැතුව මේවා මොකටද කරන්නේ කියලා. සිලබස් කරපු හැටි පේනවනේ. හාමුදුරු 13 දෙනෙක් සිවුරු ඇරලා ගියා එක තැනක. ඕන් උගන්නපු හැටි ධර්ම ඉගෙන ගත්තා නෝක වෙනවද නැත? සිලබස් එක කරන්න කලින් මූලික දේ දැනගන්නට ඕන. විනය දැනගන්නට ඕන. විනයෝ නාම සාසනස ආයු. විනය නම් සාසනය ආයුස. විනය නැත්තම් මුකුත් කරන්න බෑ. ඉතින් ඕවා අපි කියලා දෙනවා. අනේ කොච්චර පින්වත් ළමයි ඉන්නවද කියනවනම් ඔයත්තන්ට කියන්න. නියම දහම වැටුනහම පෞකාරයනුත් සුමකට හැරනවා වගේ දේශනා විවර වෙලා මම යද්දි මගේ පස්සෙන් එනවා අර ළමයි ටික. ඇවිල්ලා අහනවා මට ආනාපාන සතිය ඉගෙන ගන්න පුළුවන්ද? මට මෛත්‍රී භාවනාව ඉගෙන ගන්න පුළුවන්ද? මට ත්‍රිපිටක පොත් කියවන්න පුළුවන්ද? මං කිව්වා මොකද බැරි. හැබැයි මෙහෙද අහවල් තැනට එන්නේ කියලා ඊට පස්සේ මම පන්සලක නමක් කියනවා. එහෙදි ඊට පස්සේ ඉතින් කියලා දෙනවා. කියලා දිල සුදුසුසු දැන් වලට යොමු කරනවා මෙහෙට මෙහෙට කියලා වැඩිපුර ඉගෙන ගන්නට කියලා. ඔන්න බලන්න පින කියන්නේ ඔකට. එතකොට නියම දහම දුන්නා නම් ඔක වෙනව නේද? ලංකාවේ ප්‍රසිද්ධ පන්සලක් නම කියන්න බෑ. මරදානේ පැත්තේ තියෙන. අනේ දෙයියනේ මම විද්‍යෝදේ පිරිවෙනට යද්දි ඩෝල ගහනවා. අර දේවාල වල ගහන ඩග 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 ගග නලාපිම බිම. මම බැලුවා මේ මොකද මේ? දෙමළු පෙරහැරක් යනවාද පන්සල ඇතුලේ? නැත නැත. බුදුගෙට එහා පැත්තෙන් දිව්‍ය විමානයක් හදලා කාලියම්මගේ රූපය ගෙනල්ලා ප්‍රතිෂ්ඨාපනය කරනවා. කෙහෙල් ගත් හිටවල දෙමළු ගෙනල්ලා බෙර ගහනවා. අපට මේ ඉන්දියාවේ දෙමළුන්ගෙන් පන්සල් බේරන දරුව දඟලනවා ධර්මපාලතුමා ගිහිල්ලා. මෙහෙ පන්සල ඇතුලේ දාගෙන කවුරුද දාගෙන ඉන්නේ? අපේම අය. එතකොට හරි නේද බුදුහාමුදුරුවෝ කිව්වා සාසනය විනාශ කරන පෞකාරය මොකේද පහළ වෙන්නේ? මහා කාශ්‍යප කියලා කාශ්‍යපහාමුදුරුවන්ට දේශනා කළා සද්ධාම පතිරූපක සූත්‍රයේදී. මේකෙ මින් අය කිව්වා. දැන් ක්‍රිස්තියානියත්වද සාසනය වෙනසන්නේ? මුස්ලිම් අයද? නෑ අපේම අය. ඔන්න තත්ත්වය. ඔය ඇත්තෝ පවිත්‍රුණාට පින්වත්නි පිට ඉන්නේ බහුතරයක් ඔය ජාතිය අය. බකමූණ අඬනව රෑ ගේ තිස් රෑ එළි වෙනකන්. ගග. හපොයි හපොයි. හෙට කවුරු හරි මැරෙනවා. කෑරලා අඬනවා. මහ විපතක් ලංකාවට. ඔච්චර විපත්තියක් නම් පූනරින් බේරගන්න හමුදාව යන්න ඕනේ නැහැ. බකමූණ 20,000 පූනරින් වලට යවුවා නම් ඉවරනෝ. කොටින්ගෙන් බේරගන්න පුළුවන් නේ මේ සාසනේ? නැද්ද? පූන චිච්චික් ගන්නවා. බලන්න උදේට ඔය ස්වර්ණවාහිනී ඔය නාලිකා තියෙනවනේ එක එක නාලිකා. බලන්නකෝ හැමෝම ජ්‍යොතිෂ නාලිකා යන්නේ. බණක් කියනවා. ජ්‍යොතිෂ වැඩකරන අපේ අම්මේ හරි ආසයි උදේ පාන්දර මහත්තයට කන්න දෙන්නෙත් නැ නෝන ලැබිලි ඉස්සරහා වඩ වෙලා අපේ ලග්නේ මොකද්ද කියලා බලනවා අනාගත වාක්‍ය. අනේ බලන්න මොකද්ද මේ පිරිහීම? මේ බෞද්ධ රටකව වෙන්න ඕනද? ඒ නිසා ওই නාලිකාවලව යනවනම් වහලා දාන්න කියන අයව ධර්මානුකූල විවරණය කරලා දෙන්න ඕක අපට අදාළ දෙයක් නෙමෙයි කියලා. මේ Hindu අයගේ Hindu මත කරගහගෙන මෝඩයෝ වගේ යනවා අපි
අර මහ ගුණා යද්දි ඇලේට බුදුහාඳුරු කියන්නේ අනිත්‍යම තැලේට එනවා කියලා ඔය ඒක තමයි වෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔන්න බලන්න හූණු ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. හූණ චිච්චික් ගෑවොත් ගමන් යනේව නවත්තනවා. දකුණු පායට පෑගුණොත් මෙහෙමයි. වම් පායට පෑගුණොත් මෙහෙමයි කියනවා. හූණ ඇඟේ දිවුවොත් දීර්ඝායස ලැබෙනවායි කියනවා. හූණ ඇඟේ දුවලා දිගාසිරි ලැබෙනම් කුමන කතාවද මහ ඉස්පිරිතාලේ දැඩි සත්කාරී ඉන්න 50 දින ලෙඩ්ඩුන් ඇඟට හූණ දුසිමක් විතර ගිහිල්ලා දැම්මන අර මිනිස්සු දිගාසිරි වළඳනවා බක්කුල මහරහතන් වහන්සේ වගේ වෙනවද අර මිනිහා බය වෙලාම මැරේවි පපු අමාරුව හැදිලා සැබෑ නේද කාරණාව මොලේ තියෙන නිසා තමයි hina යන්නේ අපේ අපේ ওই වයස කප්තම්මල ටෝව කියද්දි මට සමහර පන්සල් වල බණ තහනම් කළා පස්සේ දන්නේ හාමුදුරු කට්ටඩියා කියලා මං අනිත් දවසේ යද්දි අහනවා මේ ඔය හාමුදුරුව දේවාලාද කට්ටඩි වැඩ කරනවා නම් කලින් කියන්න මොකද දන්නද එතකොට නොකිය ඉන්න පුළුවන් නැත්නම් අසරණ මිනිසුන්ට කියන දේත් නැති වෙනවා සමහර නාලිකා වලින් මට බණ තහනම් කළා එක දවසයි බණ ආයෙත් එපා මොනවද ඉතින් වැඩේ ඕක තමයි පෙරට හැටි මහ ලොකුවට ධර්මපාලතුමාගේ ಗುಣ සමරනවා මේ රටේ ඉන්නකොට බල්ලෙක්ට වගේ සැලකුවේ චරිත කතාව කියවලා ඇතිනේ දහ දුක් විඳ විඳ සාසනික සේවාව කළේ සෝමහන්දරන්ට මතකනේ ඉන්නකොට දීපු දසවද කිසි කෙනෙක් ඇහුවද කියන එක මුස්ලිම් මිනිස්සෙක් මොකද වජිරාරාමේදී කියලා තියෙන කතාව මරණේ දිහා බලාගෙන සුසුම් හැලනකොට මුස්ලිම් මිනිස්සෙක් මට මේක කිව්වේ මේක හාමුදුරු කෙනෙක් වජිරාරාමේ මොකද දරුවා ඔය බලාගෙන පැය ගානක් තිස්සේ ඉන්නේ නෑ ස්වාමි තමුන් වහන්සේලාගේ ජාතිය අයට මේ ස්වාමිගේ වටිනකම තේරුන්නේ නෑ අපේ පැත්තට මේ ස්වාමි කතා කළා නම් අවුරුදු 10ක් ඇතුළත ලංකාවම මුස්ලිම් කරනවා කිව්වලු සෝමහන්දුර අපේ පැත්තට බණ කිව්වනම් අපේ ජාතිය වෙනුවෙන් කතා කරන ලංකාව අවුරුදු 10ක් ඇතුළත මුස්ලිම් කරනවා කිව්වලු ඔන්න මේ මිනිස්සු ගේ ආකල්ප අපේ කොහමද උපදෙස් දීපු ගමන් දීලා දිනවා හයේ පාර ධර්මයේ දේශනා කළොත් නියම ධර්ම කන්වයි බලන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මොකද්ද මේ මුළු ජාතියම අවාසනාව ඇයි ඊට පස්සේ තව මතයක් තියෙනව නේද ලක්ෂ්මී දේවගණගේ රූපේ තිබ්බහම මොකද ලැබෙන්නේ ධනෙ ලැබෙනවලු හප්පේ හප්පේ මුදල් ඇමතිතුමාටවත් නැති සල්ලි එනවා දැන් ලක්ෂ්මී රූපේ ගහගෙන හිටියයි පස්සේ ඇයි ඝන දෙවියන්ගේ රූපේ ගම මොකද ලැබෙන්නේ මොලේ ලැබෙනවලු උන්දට අලියොලුවක් ලැබුණෙත් මෝඩකම් කරපු බව නිසා දන්නවනේ දේව පුරාණෙන් කියවුවහම එහෙම එක්කෙනා කොහොමද අපට දෙන්නේ මොලේ අනේ පින්වත්නි එහෙමනම් ඉන්දියාවේ තරම් බුද්ධිමතුන් ලෝකේ තවත් ඉන්නවද ඉන්දියාවේ තරම් ධනවතුන් ඉන්නවද නෑ දේවාල දාගෙන කට්ටඩි වැඩ කරන ඔක්කොම ලින්නේ මොනවයිද ඔය ගුබ්බායන් වල නේද ඔවා ඉන්නේ මොකුන්ද පෙරේතයෝ පෙරේතයෝ දෙවියෝ ඉන්නේ කොහෙද කොහෙද ඉන්නේ දෙවියෝ චාතුර් මහරජිකය තාවතිංසය තුසිතය යාමය නිම්මාන රතිය පරිනිම්මිත බසවර්තිය පායාසී රාජන්‍ය සූත්‍රයේ කියවල බලන දීඝනිකායේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්සයෝ මේ ලෝකෙට දෙවියෝ එහෙම එන්නේ නැහැ දෙවියෝ ඉන්නේ හුඟක් ඈතින්. මිනිස්යන්ගේ ගඳ දෙවියන්ට හරි බාධාවක්. ඒ නිසා ඔය ටිකක් තේරුම් ගන්න. තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. එහෙම පිරිහීමක් අද මේ ශාසනයේ තියෙනවා. එහෙම ශාසනයක තමයි අපි මේ උඩුගම් බලා යන්න කටයුතු කරන්නේ. බොහොම අමාරු වැඩක්. හරි අමාරුයි. දවසක්ද මම මල්ලිකාරාමේ රත්මලානේ මල්ලිකාරාමේ දේශනයක් කර කර ඉදී අපේ මවුත් ගිහිල්ලා හිටියා. අත්තම්මල වගේක් නැගිට නැගිට කුටු කුටු ගගා යනවා යන්න. දේශනා විවරුණාමයි දැනගත්තේ. මොනවදනේ අර කියන්නේ? බණනේ. බණේ අය වල්පල්නේ. ඕපදූපනේ. අනේ වරෙල්ල යන චෛත්‍ය වඳින්න ඊට වඩා හොඳයි කියලා ගියා ඈ. පහුවෙන්ද පොයටමත් ඒ පන්සලේම ආරාධනාව ලැබුණා අර මට ටක් ගාලා අර ආරංචිය ලැබුණා මට මෙහෙම බැන බැන ගියා කියලා මම මූණු ටික හොඳට මතක තියාගත්තා ඒ ඇයිට ඉතරින් ඇවිල්ලා වාඩි වෙන්න කිව්වා දැන් මම මොන බණද කිව්වේ බුද්ධ දේශනා උපාසක චණ්ඩාල සූත්‍රයෙන් බණ කිව්වේ එතකොට දැන් මේ අය කාට බැන බැනද චෛත්‍ය වඳින්න ගියේ බුදු බණට බැන බැනම චෛත්‍ය වඳින්න ගියා චෛත්‍යයේ තියෙන්නේ මොනවද බුද්ධ ධාතු බුද්ධ ධාතු කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ එහෙනම් බුදුහාමුදුරන්ගේ බණට දැන දැන බුදුහාමුදුරන්ටම වඳින්න යනවා මුලයට මොකක් වෙලාද විපරියාස වෙලා අනුකම්පා කටයුතුයි ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ ඔය ගොඩේ ඉන්නේ ලංකාවේ අලුත් සෙල්ලමක් ප්‍රථම ධානයේට අපි සමවදීමු ආ ඕ හරි සමවදීමු මේ මම මේ කියන්නේ හේතු ඇතුළු මම දන්න නිසා
මට මේක ස්වාමීන් වහන්සේ නමක් කිව්වේ ගියපු අනේ එහා අඳුරුත් ගිහිල්ලා ගොම් කමත ආවෝන් දෙවනි ධානයට තර වැදුනා හරි දන්නව ඇති මේ කවුද කියලා තුන හත් හරි හතර මං කෝ ස්වාමීන් වහන්සේ උඹට අල්ලලා බැලුවේ නැද්ද ඇයි මං කෝ අන් දෙකක් ඇවිල්ලාද කියලා රූපාවචර ධාන හතර උඩින් මත වෙනකොට මං කෝ පතත් අල්ලලා බලන රූපාවචර ධාන හතර ඇවිල්ලා ඉති නැට්ටක් එක්ක මං කෝ අමු ගොන්නුනේ මෙහෙම කොහොමද තියෙන්නේ ඔය ඕකටද දැන් මේ මේ තේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානයේ වෙච්ච මේ ලංකාවේ මෙහෙම සිද්ධ වෙනවා අපි ටික පින්වත්නි මෙතන ඔය චතුරාර්ය සත්‍ය ධර්මයයි ත්‍රිපිටක ධර්මයයි මෙතන කතා කළාට එළිය ඕක වෙනම නම් අපි ජීවත් වෙන්නේ මොකේද සමාජෙ මෙතනින් අපි සමාජයට යන්න ඕන ඔය ඇත්ත මැරිලා ගියාම අනාගත පරපුරට දෙන්නේ ඔය කුණු කොටවල් නම් මොකද්ද ඇති වෙන්නේ ධර්මශාලාව පිරිසිදුනට එළිය වත්ත පිරිසිදුනම් මහා අපරාධයක් නේ එළිය බැහැල ඉන්නේ කොහමද හැමදාම මේක ඇතුළේ හිර වෙලා ඉන්න බෑ අපට චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලායි කිව්වේ ඔකනේ කාරණාව එතකොට ප්‍රථම ධානයේ ගද්දී එන උග්ඝහ නිමිත්ත පටිභාග නිමිත්ත අර්පණා සමාධිය උපචාර සමාධි මොකුත් නැහැ කෙලින්ම දෙනවා ධාන ගන්න ඒක ආන්දුරු කෙනෙක් කරන මටත් දෙන්න ලියන්න මං කෝ අනේ අම්මේ දැන් මට බෑ කියන්නත් බෑ මගේ ගුරුවරයෙක් මේ මට හොඳට සමාධිය එනකොට මම හැකරැල්ල වගේ වක් වෙනවලු ඉස්සරහට බර වෙනවලු මට බය හිතුණා මං කෝ ස්වාමීන් වහන්සේ දැන් රැවෙලා මං ගිහින් එන්නම් කියලා ආවා මට බයයි මට මොකක් වෙයිද කියලා එතන හිටියනා මේ වගේ හරි බයයි අනේ අනාථ වෙනවා එතනට යන මිනිස්සු මේකයි වැඩේ කිව්වටම නප වෙන්නේ පහම මෙහෙටත් එන සමහරක් අය ගිහිල්ලා නේතන්ට මගේ අතට වුණා ආයිත් මොකද්ද මංක ලැජ්ජ නැද්ද එතකොට මොකද්ද මං ඒකයි කිව්වේ කා කාගේ ළඟත් ටික ටික හංගගෙන ඉන්නවා ඔව් ඔව් බැලකොම ගියාර මඟුල් ගෙදරදි කෙනිත්වා වගේ ලයිට් ගියාම එක ගෑල්ලා මේ කවුද කොනිත්තලා ලැජ්ජාවේ කිව්වේ නැහැ ඊපස් අර එක්ක අනේ මේ මම කෙනිත්වානේ ලයිට් ගියපු වෙලේ ඔයා විතර නෙමෙයි අනේ මාවත් කෙනිත්වා බලනකොට ඔක්කොම ඔක්කොගේම ටික ටික කොනිත්තලා ඒ වගේ මේ කවුරු කවුරුත් මේවට ගිහිල්ලා සමහරව හොඳට දන්නව ඒ නිසා අනේ පින්වත්නි මේ රටට වෙච්ච ලොකම නාස්පැත්තිය බුදුරජාණන් වහන්සේ අමතක කරලා දැන්නේ නැහැ මොකද හේතුව අසද්දෝ හොති ශ්‍රද්ධාව නැහැ එනිසා එක ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි එනිසා ශ්‍රද්ධාව ඇති කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව නැවත නැවතත් කියවන්න රහතන් වහන්සේලාගේ ජීවිත කතා නැවත නැවත කියවන්න ඔයත් දන්නවද මෙන්න මේ න්‍යාය ධර්මය අපි එක සැරයක් බුද්ධෝ කියන වචනේ කියද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් බුද්ධෝ කියන මේ වචනය අට සැරයක් කියන්න අපි බුද්ධෝ කියනකොට ආනන්ද හැඳුරේ වචනේ අට සැරයක් කියනවා බුද්ධෝ 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 කියලා අට සැරයක් කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ එක සැරයක් බුද්ධෝ කියන මේ ශුද්ධ වචනය කියද්දී සරුවඥන් වහන්සේ 16 වතාවක් බුද්ධෝ කියන වචනේ කියනවා එතකොට අපි එක සැරයක් බුද්ධ කියන මේ වචනේ කියද්දී බුදුරජාණන් වහන්සේ කීව තවක් කියනවද 16ට වැඩි කරාම කීයද 126 වතාවක් බුදුහාඳුරෝ බුද්ධෝ කියන වචනේ කියනවා කොහොමද බුදුහාඳුරන්ගේ දේශනා විලාසය ඒ තරම් විසිතුරුයි බුදුරජාණන් වහන්සේට වේගෙන් කතා කිරීමේ හැකියාව තියෙනවා ඊට අනුරූපව ජීවහා ධාතුව හැදිලා තියෙනවා පහුත ජීවහා කියලා පළල් දිවක් තියෙනවා දත් 40ක් තියෙනවා දත් 44 හිඩැස් සිදුරු මොකවත් නැහැ රසනහර බොහෝම හොඳට පිහිටලා තියෙනවා සෙමෙන් සොටු වලින් කිසිම බාධාවක් නැහැ වාග් විලාසය විසිතුරුයි උන්වහන්සේගේ අංග 8කින් සමන්නාගත බ්‍රහ්මස්වර විහිදුවමින් ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ සුද්ධ මාර්ගදී පාලි භාෂාවෙන් කතා කරද්දී ඒ ඒ ಜಾති වලට තමන්ගේ භාෂාවෙන් කියන දේ වැටහෙනවා මොන බොරුද අප්පා ඕවා ඕම් කියන කතා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළු ඇමතුමේ සිංහ භාෂාවෙන් ඇහෙන්නේ මොන භාෂාවෙන්ද ඉංග්‍රීසියෙන් ඒව හරි අරවා බොරු ඇයි විද්‍යාව නැහනේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඒව නැහැ බුද්ධ කාලේ ඒවා තිබුණා හිත දියුණු කළා ඉස්සර හසින් ගියා දැන් බැරි නිසා ප්ලේන් හදන් යනවා ඉස්සර හිතෙන් කතා කළා ඇති එක සූත්‍රයක් සූත්‍ර පිටකේ තියෙනවා බුදුරජාණන් වහන්සේත් එක්ක එක ස්වාමී මහරහතන් වහන්සේ නම දිවසින් කතා කරනවා දිව කණින් අහගෙන ඉන්නවා සංවාද යනවා ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා කොහොමද ඔය සංවාදේ කියන්නේ අභ්‍යන්තරව මනසින් ඒ සංවාදේ කරුණේ කියලා අද කොහොමද කරන්නේ චැට් කරනවා කම්පියුටර් තියනවා කම්පියුටර් තියනවා ෆැක්ස් දිනවා දීලා දිනවා මෙහෙ ගහන එක ඇමරිකාවේ විනාඩියක්වත් නැහැ රූපෙත් පේනවා
සාක්ෂණයෙන් දැන් කරන දේ එදා එහෙම කළා හිත දියුණු කළා ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයේ මතක ඇතිනේ අංගුත්තර නිකායේ එතකොට ඒ සූත්‍රයේදී කියනවා ස්වාමීනි ඔබ වහන්සේට කොච්චර දුරට කතා කරන්න පුළුවන්ද ආනන්ද හඳුරු අහනවා ආනන්ද ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා දෙවෙනි වතාවට අහනවා ස්වාමීනි නිකන් කියන්න ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද ආනන්ද ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා ටිකක් වෙලා ඉන්නවා ආනන්ද හඳුරු ඉඳලා ආයි අහනවා මේ ඒක නෙමෙයි ස්වාමීනි ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද කතා කරන්න ආනන්ද තථාගතයන්ට චුල්ලනිකා ලෝක ධාතුවට එහෙම කතා කරන්න පුළුවන් කියලා ලෝක ධාතු ගැන කියනවා විසහසී මහා සහස්‍රී ලෝක ධාතුවට පුළුවන් කොහොමද ස්වාමීනි ඔබ වහන්සේගේ හඬ යවන්නේ ඔය ලෝකවල ඉන්න සත්වයන්ට අහන්න පුළුවන් වෙන්නේ ආනන්ද මුලින්ම තථාගතයන්ගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝක ධාරාවක් යවනවා ඊට පස්සේ ඊට සමාන්තරව තථාගතයන්ගේ හඬ යවනවා කිව්වා එතකොට සත්වය ඒ හඬ අහනවා කිව්වා විද්‍යාවෙන් ඔක හොයාගෙන නැද්දද ආලෝකය යවල ඊට සමාන්තරව හඬ යවනවා ඒ නිසා මේ විද්‍යාවෙන් බුද්ධාගම පහදන්න ඕනේ නෑ සර්වඥන් වහන්සේ ස්වාක්කාතෝ භගවතා ධම්මෝ මැනවින් දේශනා කළයි තියෙන්නේ මේක එක්කෙනාටව හදන්න නෙමෙයි පිළිගන්නේ කෙනෙක් පිළිගන්න නැති කෙනෙක් නිකා ඉන්න ත්‍රිපිටකේ එක අකුරක්වත් අපි වෙනස් කරන්නේ නෑ නිර්මාංශ ප්‍රශ්නේ මායක මිනිතු තරහක් දුනා මේ හාමුදුරන්ගේ හොඳ කියන්න ගිහිල්ලා ඔව් මගෙන් ඇහුවා ඔයා මොකද නිර්මාංශ ප්‍රශ්නේ ගැන හිතන්නේ මං කිව්වා කිව්වට කමන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ මෙතෙක් ලියපු හොඳම පොත ඕක නිර්මාංශ ප්‍රශ්න අනිත් පොත් ගැන නෙමෙයි මං කියන්නේ නිර්මාංශ ප්‍රශ්න තමයි හොඳම පොත දැනට ගහපු ඇයි නියම පාරේ ගිහලා නියම විදිහට බුද්ධ වචනේ දීලා තියෙනවා වදින්න ඕන හැම පැත්තටම වැදුනා මම අවුරුදු දැන් 18ක් වෙනවා මස් මාළු උඹලකට කෑල්ලක් කන්නේ මම හරි කේක් කන්නේත් නැහැ බිත්තර දාපුවට ඒත් මම බුදුහාමුදුරන්ට වඩා ඉහළින් යන්නේ නැහැ. මම කන්නේ නැත්නම් මට කැමති නැති නිසා. සූත්‍ර අරගෙන බලන්නකෝ. වළඳපු බව තියෙනවනේ. ආයි මම ඔක ගැන කියන්නේ නැහැ. පොතේ ඔක්කොම විස්තර තියෙනවා බලාගන්න. එතකොට මේ කාලකන්ණි කියන જાතියක් ඉන්නවා මේ බෞද්ධයෝ කියලා. මුන් මොකද කරන්නේ? තමන්ගේ මතේ තහවුරු කරන්න අර සූත්‍ර පස්සේ හදපුවලු. කරණීයමත් සූත්‍රයේදී සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියපු බුදුහාමුදුරුවෝ දීලා දිනවලු මස් පස්සේ පුදුම බුදුන් කෙනෙක්ලු දෙබිඩි චරිතලු බලන්න අකුසල රැස් කරගන්න හැටි මිනිස්සු අපේ මෝඩකමට අපට තේරෙන්නේ නැති වුණාට එතකොට අපට කියන අර සූත්‍ර අයින් කරන්නද බුද්ධ දේශනා නෙමෙයි කියලා හරි එයා ඒ ටික අයින් කරනවා තව කෙනෙක් තව ටිකක් අයින් කරනවා ඉතිරි වෙන්නේ මොකද්ද ඉතිරි වෙන්නේ මොකද්ද මොකුත් නැහැ ඔය උතන්ට නෙන්නේ ටික ටික අයින් කර කර යනවා ඒ නිසා පින්වත්නි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ කොහොමද අපි කට ඇරලා ධර්මයේ තියෙන කෑලි අයින් කරලා ඒ නිසා මස් මාළු කෑම කියන්නේ එකක් දන්නවනේ දේවදත්තත් නිර්මාංශයි හිට්ලර් නිර්මාංශයි හප්පේ හප්පේ පොයට සිල් ගන්න උපාස කම්මල ඉන්නවා නිර්මාංශයි උපරිමේ මේ උඹලගේ අර කෙල්ල පැනලා ගියා නේ දරුත් එක්ක ඔව්වනේ පැනලා ගියා මට ඌටත් කන්න දෙන්න වෙලානේ මේ කාල කන්නින්ට ගග බයිනෝ පොය දවසේ නිර්මාංශයි නිර්මාංශයි ඕකද සීලේ හොරුන්ටත් පුළුවන් නිර්මාංශ වෙලා ඉන්න අහසට පොළොව වගේ මෙන්න ධර්මයෙන් ඈත් වෙච්ච තරම් ඒ නිසා අපේ බෞද්ධයෝ පින්වත්නි මහ පුදුම විදියක පිරිහීමක ඉන්නේ ශ්‍රද්ධාව නැති නිසා ඔය ඇත්තෝ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න දැන් මේ ශාලාව ඔළුවට කඩන් වැටේද කියලා අපි දන්නේ නැහැ. ඒ තරම් අස්තිරයි ජීවිතය. පොඩි උපමාවක් කියන්න. උස්ම උඩට ගන්නකොට ඕමින්ද පල්ලට දාන්න එපා. ඉන්න පෙට්ටියෙන් යන්න වෙන්නේ පන්සලේ ඉඳන්. පල්ලෙහෙට දාලා තියාගෙන ඉන්න. ලෝකකම් කෙරුම්කාරකම් ධනවත්කම් බලවත්කම් රූපය හැඩවැඩ තනතුරු ඔක්කොම ඉවරයි. ඇයි? මැරෙනවා. එතකොට අපේ ජීවිතය මොකක් මතද රැඳිලා පවතින්නේ? මෙන්න මේ තරම් කෙටි කාලයක් මත මනුෂ්‍යාත්මය දුර්ලභයි, බුද්ධෝත්පාදය දුර්ලභයි, ෂණ සම්පත්තිය දුර්ලභයි, සද්ධර්මය දුර්ලභයි, අපමාදේන භික්කවේ සම්පාදේත කියලා සුගතෝ අවවාදේ කරනවා දවසට තුන් සැරයක් සර්වඥන් වහන්සේ. අප්‍රමාදී වෙන්න කියන වචනේ තුල පිරිනිවන් පාද්දි 84000 ධර්මස්කන්ධයේ දේශනා කළ මේ ඔබෙත් මගෙත් දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? අප්‍රමාදී
සම්පාදේන භික්කවේ සම්පාදේත මේ බුද්ධ වචනේ සියල්ල ගැබ්බලා තියෙනවා ත්‍රිපිටක ධර්මයම මේ මොහොත ජීවත් වෙන්න කිව්වා මොකද්ද ඒකේ තේරුම සතර සතිපට්ඨානින් ඉන්න කිව්වා උදේ ඉඳන් බත් කනවා කාපු බත් වල රහවක් දන්නවද බත් කනකොට ටීවී එක දානවා සුපර් ස්ටාර් ඩාන්සින් ස්ටාර් අර ස්ටාර් මේ ස්ටාර් ඔක්කොම ස්ටාර් දාගෙන බලනවා මෙහෙ ගිලිනවා ගිලින කිසි දෙයක් අල්ලන්නේ නැහැ නේද බරුද අතු ගාන ගමන් කතා කරනවා කීයක් වැඩ කරනවද අපි සතිපට්ඨානේ ප්‍රායෝගික නැත්නම් වැඩක්ද දැන් මම බොහෝ වෙලාවට කියන දේ කරනවා කරන දේ කියනවා නම් කියන්න පුළුවන් මම කොලොන්නාවේ ඉඳන් අපේ පිරිවෙනට මම හැමදාම උගන්වන්න යන්නේ පයි මර දානට විනාඩි 40ක් යනවා බස් එකේ ගියා නම් 45ක්වත් යනවා හරියට ඒකට පයින් ගියාම විනාඩි 40ක් මට යන්න පුළුවන් ඊට පස්සේ එන්නේත් පයි ස්වාමී නංගල තුන්නාවක් එක මං කොලොන්නාවට නොපයි එන්නේ නිකන් නෙමෙයි මම සතිපට්ඨානේ යෙදිලා එන්නේ අට්ටික සංඥාව වඩනවා එතකොට මට ඒක පිහිට වෙනවා භාවනා කරන්න කාලේ නැහැ කියන්න මට බෑ මං පැය එකමාරකට වැඩිය මහපාරිදී භාවනා කළා සතිපට්ඨාන සූත්‍ර අට කතාව කියවල බලන්නකෝ දර කඩන ගෑනු දියට යන කාන්තාව ඔක්කොම මොකෙන්ද යෙදිලා තියෙන්නේ ඉස්සර භාවනාවෙන් මතකද ගිරවගේ කතාව බුද්ධ රක්කිත ගිරව ගිරවට ඉගැන්නුවා මොකද්ද ගිරව සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ තියෙන කතාව මතක ඇතිනේ සර්කස් කණ්ඩායමක් හිටියා ගිරවෙක් හිටියා ගිරව අතෑරුණා අන්තිමේදී මෙහිනිවරු හිටපු ආශ්‍රමයකට අසපුවකට අර ගිරව ගිහිල්ලා දැම්මා ගිරව මොකද කළේ මෙහිනිවරුත් එක්ක ඉන්නවා තෙරණිවරුත් එක්ක තෙරණිවරු කිව්වා ගිරව උඹ අපිත් එක්ක ඉන්නව නම් අපි වගේ භාවනාවක් කරන්න ඕන ඒ නිසා අපි භාවනාවක් උගන්නන්නම් ඔයාට ඉතින් වැඩි භාවනාවක් බෑනේ අට්ටි 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 කියලා ඇට සැකිල්ලක් කියන මේ අට්ටික සංඥාව මෙනෙහි කරන්න කිව්වා ගිරවත් දැන් කොච්චරවත් වරතෝන්චියක් නැතුව අට්ටි 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 අර්ථ වශයෙන් නෙමෙයි ශබ්ද වශයෙන් කියෝ කියෝ ඉන්නවා නමුත් මට වැටහෙනවා දැන් මේ මොකද්ද කියලා කාලයක් තිස්සේ දැන් කරනවා දවසක් උදේ පාන්දර ගේට්ටුව ළඟ ඉද්දී උකුස් එක්ක ආවා අර උකුස්සව බැහැගෙන ගියා උගුසඩ හැගෙන ගියා මේ ගිරව යනකොට තෙරණිවරු අප්පුඩි ගහලා කෑ ගහලා කිව්වා මේ උකුසට කෑ ගහලා කිව්වා අතෑරපන් අපේ ගිරා පැටියා කියලා කෑ ගැහුවා උකුස ගණන් ගත්තේ නැහැ උකුස ගියා ගිරව එක සැරේ මොකද්ද කිව්වේ අට්ටි අට්ටි ගානකොට උකුස බය වුණා මේක කතා කරන ගිරවේ අතෑරියා අතෑරියන් පස්සේ වේගෙන් පල්ලෙහාට ආවා ඊපස්සේ තෙරණිවරු කිව්වා බුද්ධ රක්කිත නම දාලා තිබු බුද්ධ රක්කිත කියලා. බුද්ධ රක්කිත උකුස්ස ගෙනියනකොට මොනවද හිතුනේ? ආර්යාවෙනි කිසිවක් නැහැ. ඇට සැකිල්ලක් විසින් තව ඇට සැකිල්ලක් ඔසවාගෙන යනවා. කොතනක හරි මේ ඇට සැකිල්ල විසිරෙනවා කියලා හිතුණා. සාදු සාදු බුද්ධ රක්කිත බොහොම හොඳයි බොහොම හොඳයි. ඔබට ඉතින් මේ ත්‍රිසං ආත්මයේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඔක හේතු වෙයි අනාගතේ සාදු සාදු කියලා සතුටුණා. පින්නත් මේ ගිරව පස්සේ කාලේ ලංකාවේ ඉපදුණා. මිහින්තලේ තිස්ස කියලා මහා තිස්ස කියන නමින් ඉඳලා පැවිදි වෙලා අට්ටික සංඥාවම වඩමින් සසර පුරුද්ද නිසා අට්ටික සංඥාව වඩමින් මාර්ගයේ ගමන් කළා කරනකොට අනුරාධපුරයේ පැත්තට වැඩි අනුරාධපුරේ හිටපු කාන්තාවක් මහත්යත් එක්ක තරහ වෙලා මිහින්තලේ පැත්තට එනවා හාමුදුරුව මිහින්තලේ ඉඳන් අනුරාධපුර පැත්තට යනවා යන ගමන් අර ලස්සන හාමුදුරුව බොහොම සුන්දර සිරුරක් තිබිච්ච මේ කාන්තාවත් මහත්යත් එක්ක තරහ වෙලා නෙවෙයි යන්නේ අද කාලේ ගෑනුත් එහෙමයි එදත් එහෙමයි කොහොම හරි මේ හාමුදුරුවත් දැලේ දා ගන්න ඕන කියලා හිතලා අනේ අර භාවනා කර්මස්ථානයේ වඩමින් හිටපු හාමුදුරුව දිහා දත් විදහලා හහහා ගාලා 64 මායිමෙන් ගාල හිනා වුණා කොක්කන දාලා හාමුදුරුව කමටහන බිඳගන්නේ නැතුවම සති සම්පජඤ්ඤයෙන් යුක්තව බැලුවා මේ කවුද හිනා පහල කරන්න කියලා අනේ දත් විරිස්සගෙන ඉන්නවා හිනා වෙලා අද කාලේ නම් අනිවාර්යෙන් රැවටිලා අර ගෑනිත් එක පැනලා යනවා මේ හාමුදුරුව අට්ටික සංඥාව මස්තක ප්‍රාප්ත වෙලා හිටියේ එතනදිම සියලු කෙලෙසුන් නැසල රහත් වුණා ඊට පස්සේ හාමුදුරුව වැඩියා වැඩිනකොට මහත් ඇයෙනවා නෝන හොයාගෙන මේ ස්වාමීන් වහන්ස අවසර ගෑණියෙක් එහෙම ඔය පැත්තට ගියාද මන් දන්න ගෑණියෙක්ද පිරිමියෙක්ද නැහැ වුන් ඇට සැකිල්ලක් නම් ගියා කිව්වා මේ හාමුදුරන්ට පිස්සු කියලා මේ මිනිස්සු ගියා ඔන්න දැන් කරන දේ ඉදිරියට හේතු වෙනවා ඒ නිසා නිකන් ඉන්න එපා මොහොතක්වත් භාවනාවක යෙදෙන්න අනිවාර්යෙන් හැම වෙලේම භාවනානු යෝගී වින්න මානසිකාරයක යෙදෙන්න මොන වෙලේ අපි මැරෙයිද
देवदूत सूत्रे दानिशा मंगवा किया काले अनवा මතක තියාගන්න යමරජුර බොහොම හොඳයි එයා වේමානික අසුරෙක් දවස් 15ක් දෙව්සප විඳිනවා දවස් 15ක් අපා දුක් විඳිනවා මෙයා බොහොම හොඳ කෙනෙක් නිතරම බලන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් අපි සමත් කරවන්න දවසක් එක මිනිස්සෙක්ට කියනවා මේ මේ දැන් මෙයා දේවදූතයෝ පස් දෙනාම දැකලා නැහැ ළමෙක් දැක්කා යාට කල්පනා දැන් අනේ බලන්නකෝ අදත් ඕක තියෙනවනේ පුංචි ළමයි ඉපදෙනවා දැකලා තියෙනව නේද දැක්කට අපට නිකන්වත් හිතන දාව් අප්පා ආයෙත් ලැබන සැරේ ගිහිල්ලා බඩගිපදිලා කලගෙඩියක් ඇතුළට හිරලා මාස ගන්නක් ඉන්න ඕන ඉඳලිවර වෙලා මෙහෙම දහදුක් ඉඳින්න සිද්ධ වුණොත් අනේ අපොයි වෙච්ච දෙයක් කියලා හිතෙන්නේ නැහැ නේද නිවන් දකින්න ආයි යන්නමනේ හිතෙන්නේ අර කැදලද ඉතින් සසර වඩා වර්ධනය කරනවා සමා වුණා වයසක මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා දත් හැලිච්ච කෙස් පැහිච්ච මේ මගෙත් ඔක්කොම පැහිලා ඉතින් කොහොම හරි පැහිච්ච මිනිස්සු දැකලා තියෙනවානේ හිතනවද නිකන්වත් මමත් වයසට එනවා අප්‍රමාදී වෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ ලෙඩවෙච්ච මිනිස්සු මැරිච්ච මිනිස්සු දැන් බලන්න ඇමතිවරු බල්ල වගේ මහපාරේදී මැරිලා තියෙනවා දැකලා තියෙනවා නේද අර ෆොටෝ ඇවිල්ලා තිබුණා මේ ඉනෙන් උඩ ඔක්කොම කුණු වෙලා කුඩු වෙලා කෑලි කෑලි ඒක ඇමතිවරයෙක්ට හිතනවා දනේ දෙයියනේ මටත් මෙහෙම වෙයි හිසගිනි ගත්ත කලක තැටි ගත්ත වගේ භාවනා කරලා නිවන් දකින්න ඕනේ කියලා නෑ ඒත් රණ්ඩු වෙනවා පාර්ලිමේන්තුවේ ගිහින් ඔන්න හැටි දේව දූතයෝ පෙනිපෙනි අපි කාලේ අපතේ හරිනවා පින්වත්නි ඒ නිසා අපි මේකෙන් ප්‍රයෝජනෙට ගත යුතුයි. ඉතින් දවසක් දා යම රජුරු වහනවා උඹ දැන් පස් දෙනාම දැකලා නැහැ කරන්න දෙයක් නැහැ දැන් ඉන්ටර්වියු එක ෆේල් වෙනවා. මම පොඩි උදව්වක් කරන්නම් මේ. ඔයා මතක් කරන්නකො රුවන්වැලිසෑයට මල් තුනක් පූජා කළා මටත් පින් දුන්නා මතකද? රුවන්වැලිසෑයට කොඩියක් පූජා කළා මටත් පින් දුන්නා මතකද? මට මතක නැහැ. නෑ නෑ මතක් කරපම් මිනිහෝ මෙහෙම දෙයක් කළා පින්කමක්. මතක් කරන්න යම රජුරු දැන් උදව් කරනවා. මේ මට මතකයි කියලා මෙයා සතුටු වෙලා එතනම චුත වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා. මං ඔය බණ කතාව කිව්වහම අන්තිමේදී මොකද්ද දන්නවද කියලා ළමෙක් මට කිව්වේ. මමත් පින් කළ එහෙනම් යම රජුරන්ට පින් දෙන්නල්ලු. ඕම් බලන්නකෝ. ඒක තමයි අපේ හැටි. ඕම් ඈ. ඒකට වැරද්ද හදා ගන්නව නෙමෙයි. වැරදි කරන එක නවත්තන්න යම රජාට පගාව දීලා ඉවරලා අපයිදි බේරෙන්න හදන්නේ. මතක් වුණොත් හොඳයි නොවුනොත් කාටද කියන්නේ? ඔන්න හැටි. ඔන්න හැටි. අපේ රටේ හැටි කියලා වැඩක් නැහැ. ඉතින් පින්වත්නි ඒ නිසා ඔය ඇත්තෝ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කර යුතුයි. පින්වත්නි දැන් ධාතු විස්තරයට එන්න වෙලාව ගියේ. ඈ එකයි කාලේ. හරි. ඒ නිසා පින්වත්නි ඔය පසුබිම හදාගන්න මුලින් හොඳ පිරිසිදු බෞද්ධෙක් වෙන්න ඕන. ඔබතුමියට කෝටි දෙකක් මම දෙනවා. පත්‍රයට ලියන්න පුළුවන්ද බුදුහන්දුරන්ට අමුතිත්තෙන් බැනලා? බෑ. කෝටි දෙකක් ගන්නකො ලියන්නකො ඊට පස්සේ. ඈ? බෑ. කාටද පුළුවන් ඔය වැඩේ කරන්න? කෝටි දෙක දුන්නොත් ඊට පස්සේ ඉතින් බලමුකෝනේ. ඔක තමයි තත්ත්වය. දැන් වාහනේදීත් මම සූරම්බට්ටගේ කතාව කී කියාවේ අඟුත්තනිකා අට කතාවේ එකක නිපාතේට ලියපු එතලග්ගා පාළි වර්ණාවේ සඳහන් වෙනවා. සූරම්බට්ට කියලා ළමෙක් හිටියා. තරුණේ මිත්‍යා දෘෂ්ටිකයි සර්වඥයන් වහන්සේ දේ බලනකොට සමාපත්තියට සම්වැදිලා සෝවාන් වෙන්න පින තියෙන මේ උපාසකයව දැක්කා මේ මිනිස්සයව දැක්කා සූරම්බට්ටගේ ගෙදරට ගියා ධර්මයේ දේශනා කළා සෝවාන් වුණා මාර දිව්‍ය පුත්‍රයා කලබලුණා අනේ හපොයි මගේ කෙත්ත දැන් වෙච්ච වැඩේ හරියන්නේ නැහැ මගේ පැත්තේ හිටපු එක්කෙනෙක් දැන් ගියා කාගේ පැත්තටද බුදුරජාණන් වහන්සේගේ පැත්තට මාරයත් ඇති ගන්න අපින්වත් මේ හොඳ දේවල් කරද්දී මතක තියාගන්න මාරය කියන්නේ සංකල්පයක්ද නැත මච්චුමාර ස්කන්ධමාර දේවපුත්තමාර අபிසංකාරමාර මේ කියලා මාරයෝ පස් දෙනේ ඉන්නවා ක්ලේශමාර කියලා. එයින් එක්කෙනෙක් දේවපුත්තමාර පරනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකෙට අයිති දිව්‍ය ලෝක එක පැත්තක් බලහත්කාරයෙන් පාලනය කරන අපේ අවුරුදු 2600ක් එහෙ එක දවසක් වෙන දිවපුත්‍රයෙක් ඉන්නවා. ලොකු පිනක් කරලා ඉපදිච්ච දෙවියෙක් දැන් තක්කඩි වැඩමයි කරන්නේ මරණින්මතු කෙලින්ම නිරයේ. එනිසා මේ මාර දිව්‍ය පුත්‍රයා බය වෙලා ආවා. කොහෙටද? වෙස්වලාගෙන කාගේ වෙස්වලාගෙනද? බුදුහාමුදුරන්ගේ වෙස්ය අරගෙන ආවා. අර සූරම්බට්ටගේ ගෙදරට. දැන් බුදුහාමුදුර වැඩියා.
වැඩියන් පස්සේ මාරයා බුදුවැස්ස අරගෙන ආවා. අනේ ඉතින් සූරම් බට රැවටුණා. ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි අයිය ඔබ වහන්සේ ආයි වැඩියේ. පින්වත පොඩි වැරද්දක් වුණා. අමතක වීමක් වුණා. මෙයා නලල රැලි කළා. දැන් සෝතාපන්න වෙච්ච අර ශ්‍රාවකෙක් නේ බුදුවරුන්ට වැරදෙන්නේ නැති බව මෙයා දන්නවා. මොකද්ද ස්වාමීනි වැරදුනේ? මේ මම සියලු සංස්කාරයන් අනිත්‍යයි කිව්වනේ. මේ නිට්ටේවත් තියෙනවප්පා. මේ සියල්ල දුකයි කිව්වනේ. පොඩි පොඩි වැරදීමක් සැපේවත් තියෙනවා. අනාත්මයි කිව්ව නේද? ආත්මේවත් තියෙනවා කිව්වා. මෙයා බැලුවා මේ නම් බුදුන් නෙමෙයි තෝ මාර්යා නේද කියලා ඇඟිල්ල දික් කරලා ඇහුවා. මාර්යා අතුරුදහන් වුණා. අද කොහමද ඔකුණා නා? හා ඇත්තද? හා හොඳමයි ස්වාමීනි. සාදු සාදු. මොකටද අපි රැවටෙන්නේ? රූපෙට. එතකොට බුදුන් රූපෙන් බලන්න පුළුවන්ද කියන්නේ? බෑ. බුදු කෙනෙක් මේ රූපෙන් බලන්න බෑ. මේක සංකේතයක් විතරයි. යොධම්මං පස්සති සෝනම් පස්සති. සර්වඥාන්සී ඉතිපුත්තකපාලියේ සූත්‍රයකදී දේශනා කරනවා යමෙක් මගේ සිහුර එල්ලිලා හිටියත් මං යන යන තැනට ගියත් මං කියන දේ කරන්නේ නැත්තම් ළඟින් හිටියට උහුමට හුඟක් දුරයි කිව්වා. ඒත් යමෙක් හැටක්ම සිය ගාන්නක් ඈතින් ඉන්නේ මාව ජීවිතේට දැකලත් නැහැ දකින්න විදිහකුත් නැහැ. ඒත් කියපු දේ කරනවා නම් ඔහු මා කිව්ව දේ කරනවා නම් ඔහු මා ළඟ මා තුල ජීවත් වෙන කෙනෙක් කිව්වා. යොධම්මං පස්සති සෝමම් පස්සති. ඒ නිසා පින්වත්නි අපේ ශාස්ත්‍රවරයා කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ හැරෙන්න වෙන සරණක් තියද? නැත. නැතනම් දේව රූප ගෙදර ගහගෙන ඉන්න ඕනද? නැත. පොච්චි කඩේ පල්ලියන්න ඕනද? නැත. සායිබබා සරණ යන්න ඕනද? නැත. තව තව එන බහුබූත පස්සෙන් යන්න ඕනද? නැත. කවුද ශාස්ත්‍රවරයා? බුදුරජාණන් වහන්සේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බංගලි දේශ හාමුදුරු කෙනෙක් මාත් එක්ක කිව්වා අනේ සර් අපේ රටේ බෞද්ධයෝ ඉන්නේ 110යි 110 වුණාට ලංකාවේ ඇයට වඩා හොඳයි කිව්වා. ඇයි? එක දේවාලයක් නැහැ. දෙවියන්ට වඳින්නේ නැහැ පින්දෙනක විතරයි කිව්වා ලංකාවේ විලෙජ් එකයි කිව්වා දැක්කයින් පස්සේ මේ බෞද්ධයෝ කරන වැඩ. ඒ නිසා පින්වත්නි නියම බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න නම් මුලින්ම කරන්න ඕන අම්මගේ ಗುಣ දන්නේ නැති ළමයා අම්මට සලකයිද? නැත. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ කවුද කියලා මුලින් අඳුර ගන්නට ඕන. ඒ නිසා බුද්ධ චරිතය කියවන්න. බුද්ධ චරිත කියවලා කියවනකොට සූත්‍ර කියවනකොට අනේ පින්වත්නි බුදුහාඳුරු ඉන්න පැත්තට හැරිලා වඳින්න හිතෙනවා. මේ කතාව අහගන්න ශ්‍රද්ධාව වැඩෙනවා. එතකොට පින්වත්නි කළුදිය පොකුණ ළඟ කළු තිමිරි ගහක් යට කළුවර පොහොය දවසක කළුගල් ආසනයක් උඩ වාඩි වෙලා කාල බුද්ධරක්කිත මහතෙරුන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් බණක් කියනවා මිහින්තලේ. මේ සූත්‍ර දේශනාව අහන්න මේ ධර්ම දේශනාව අහන්න දුටුගැමුණු මහරජුරුවන් වහන්සේගේ සහෝදරයා සද්ධාතිස මහරජතුමත් ගියා. යනකොට හවස 6යි දේශනාව පටන් අරගෙන. අද වගේ නෙමෙයි පින්වත්නි හවස 6ට පටන් ගත්තම එළි වෙනකන් දේශනාව යනවා. අද නම් පැයක් ඉන්නකොටත් බුදුවන්නේ කොණ්ඩාමාරුයි අරකයි මේකයි හැරෙනවා ශ්‍රද්ධාවේ තරමනේ. ඉතින් එදා උපාසක උපාසිකාව එළි වෙනකන් බණ ඇහුවා. මගේ හිතේ මෙහෙත් එක කෙරෙනවා නේද? එළි වෙනකන් ඒ වැඩපිළිවෙල කරනවනේ. ඒක තමයි අපේ පුරාණ සම්ප්‍රදාය. ඒක රැකගත යුතුයි. අන්න බලන්න සත්පුරුෂ සේවනයේ විපාක. ඉතින් කොහොම හරි එළි වෙනකන් දේශනාව ගියාම උදේ 6යි පන්සිල් දුන්න හාමුදුරුවෝ දේශනාව ඉවර කළා. රජතුමා සාදු 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 කියලා සාදුකාර දෙනකොට රජතුමා ආපු බව එතකොටයි දැනගත්තේ. රජතුමා ආවේ නැහැ මිනිසුන්ට බාධාවක් වෙයි කියලා. හැරෙනවනේ ඉතින් ධර්ම කතාවට බාධාවක් වෙයි කියලා. අද වගේ නම් කොහමද? කෙලින්ම ඇවිල්ලා මොකා හිටියත් කමන්නේ ඉතරහිම වාඩි වෙනවා. ඇයි? ලැජ්ජ බය දෙක දේව ධර්ම දෙකම නැහැනේ. ඉතින් කොහොම හරි අනේ එළි වෙනකන් හිටගෙන බණ ඇහුවා. රජතුමනි ඔබ මොන වෙලේ දාවේ? ස්වාමීනි ඔබ වහන්සේ දේශනාව පටන් ගත්තේ යම් මොහොතක දේ වෙලෙයි මම ආවේ. ඒ කියන්නේ හිටගෙනමද බණ ඇහුවේ? එහෙමයි හිටගෙනම බණ ඇහුවා. රජතුමනි ඔබ රාජ සුකුමාලයි කොහොමද අමාරු වැඩක්නේ කරලා තියෙන්නේ. අනේ ස්වාමීනි මොනවද මේ කතා? මගේ ආයුෂ කල්ප පුරාම දේශනා කළා නම් ඔබ වහන්සේ වගේ දේශනාවක් මං හිතගෙන බණ අහනවා වාඩි වෙන්නේ නැතුව ස්වාමීනි මම නෙමෙයි අමාරු වැඩේ කළේ ඔබ වහන්සේ එළි වෙනකම් බුදුගුණ කිව්වනේ. ස්වාමීනි බුදුගුණ ඔච්චරද නෑ රජතුමනි තව හුඟක් තියෙනවා. ස්වාමීනි උපමාවක්. රජතුමනි අක්කරයක් විශාල කුඹුරක් වපුරනවා. වපුරලා ඒ අස්ලැන්නෙන් එක වීකරලක් ගන්නවා. වීකරලේ යට වගේ සුළු ප්‍රමාණයක් තමයි මා බුද්ධ ගුණ දේශනා කළේ. දේශනා නොකළ බුදු ගුණ
අක්කරයක් තරම් කුඹුරේ ඉතා විශාල වී කරල් වගේ විශාල ප්‍රමාණයක් සාදු සාදු ස්වාමීනි තව උපමාවක් රජතුමනි ගංගාවක් පිට අර ගලනවා ඉඳි කට්ටක් ගිහිල්ලා ඒ ගංගාවට අල්ලනවා සිදුරෙන් යම් ජල ප්‍රමාණයක් පිට වෙනවද මා දේශනා කළ බුද්ධ ගුණේ තරම් ස්වල්පය දේශනා අනුකල බුදු ගුණ ගඟේ තියෙන වතුර වගේ විශාලයි සාදු සාදු ස්වාමීනි තව උපමාවක් රජතුමනි වේයක් මහ පොළොවෙන් පස් ටිකක් කටට ගන්නවා මා දේශනා කළ බුද්ධ ගුණ වේයගේ කටේ තියෙන පස් වගේ ස්වල්ප ප්‍රමාණයක් දේශනා නොකළ බුදු ගුණ මහ පොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් ස්වාමිනී තව උපමාවක් රජතුමනි කිසියම් කෙනෙක් අබ ඇටේ දෙකට පළලා අබ පියල්ලේ මහ මූදෙන් වතුර ටිකක් ගන්නවා මා දේශනා කළ බුදු ගුණ අබ පියල්ලේ ජලය වගේ ස්වල්පයක් දේශනා නොකළ බුදු ගුණ මහ මූදේ වගේ වතුර වගේ විශාල ප්‍රමාණයක් සාදු සාදු ස්වාමිනී තව උපමාවක් රජතුමනි අහසේ පක්ෂියෙක් ගමන් කරනවා ගමන් කරනකොට අහසේ ඒ පක්ෂියාගේ තටුවට අහසේ යම් ප්‍රමාණයක් ආවරණය වෙනවා මා දේශනා කළ බුදු ගුණ අහසේ අර පක්ෂියා ගමන් කරනකොට අහසේ ආවරණය වෙච්ච වගේ ස්වල්ප ප්‍රමාණයක් දේශනා නොකළ බුදු ගුණ අනන්ත අහස වගේ විශාලයි සාදු සාදු ස්වාමීනි නියම උපමාව දැනුයි කියුනේ නියම උපමාව අනේ ස්වාමීනි මම දඹදිව රජුරෝ නම් මම දඹදිව රාජ්‍යයම ඔබ වහන්සේට පූජ කරනවා සක්විති රජ නම් සක්විති රාජ්‍යයෙන් මම පූජා කරනවා දිව්‍ය ලෝකේ හිටියනම් දිව්‍ය ලෝකෙම මම ඔබ වහන්සේට පූජා කරනවා ස්වාමීනි මට දෙන්න දෙයක් නැහැ යොදුන් 100ක් වට ප්‍රමාණය සහිත මේ ලංකා රාජ්‍යයෙන් මම ඔබ වහන්සේට පූජා කරනවා මා සහිත ලංකාවම කියලා ලංකා රාජ්‍යයම ධර්මයේ උදෙසා පූජා කළා රජතුමනි අපි පැවිද්දෝ අපට ලංකාවෙන් ඇති වැඩක් නැහැ ඔබම අරගෙන දැහැමින් රට පාලනය කරන්න කියලා රාජ්‍ය නැවත පැවරුවා මේ විදිහට නම වතාවක් බුද්ධ ශාසනයට මේ ලංකා රාජ්‍ය පූජා කළා තියෙනවා පින්වත්නි රජදරුවෝ එහෙම රටක අපි ඉන්නේ ඔන්න රජවරුන්ගේ ශ්‍රද්ධාවේ තරම ඔන්න බුදු ගුණ කාල්පේ පුරා බුදු ගුණ කියලා ඉවර කළත් ඉවර කරන්න බෑ බුදු කෙනෙක්ට හැරෙන්න බුදු ගුණ අචින්තේයයි හිතල ඉවර කරන්න බෑ බුද්ධ විෂයටමයි සාධාරණ දම්සෙනවි සැරියුත් මහරහතන් වහන්සේටවත් හිතල ඉවර කරන්න බෑ එහෙනම් අපි කොහොමද තීරණය කරන්නේ ධර්ම විනය කියවන්න විනය පිටකය කියවනකොට හම්බ වෙන බුදුන් නෙමෙයි ඉන්නේ සූත්‍ර පිටකේ ඔබ